හොඳයි දරුවනේ වැඩි හිටියනේ ආයිබෝවන් ගුඩ් ඉවනින් ඔල් ඔෆ් යූ ගුඩ් ඉවනින් Good evening, sir. Okay, hi everyone. Good evening, you all. ඔයාලට සම්බන්ධ වෙන්නේ grammar 1 batch 7 කණ්ඩායමත් එක්ක. අද ඔයාලගේ පළවෙනි දවස් වුණාට අපි මීට කලින් දින දෙකකදී මුණ ගැසුණා. පළවෙනි ඩේට් එකේදී parents meeting එකකට අපි සම්බන්ධ වුණා දිමාපිය රැස්වීමට. අනේ මේ meeting එකෙන් අපි paper එකක් කරලා 6 වසරෙන් ඉහළ යම් දුරකට අවබෝධ කරගැනීමේ හැකියාව තියෙන ඉංග්‍රීසි පිළිබඳව යම් පොඩි හෝ අවබෝධයක් තියෙන අය තමයි මේ අද මෙතනට සම්බන්ධ වෙලා ඉන්නේ. කොටින්ම ලියන්නයි කියවන්නයි පුළුවන් මෙතන ඉන්න අයට. හරි. අනේ එහෙම නොවන අය ඉන්නවා නම් බලන්න, මොකද ලින්ක් ෂෙයා කරපු ඉන්න වැරදිලා ගෲප්ස් වලට ඇවිල්ලා ඇති. එහෙම අපි ඊයේ දිනේ ආරම්භ කළා පන්ති දෙකක් අලුත් බැචස් වල. ඒ වගේ වැරදිලා ආපු අය ඉතින් බලන්න මේකේ එහෙම නොවන වදිගල එකටම මෙතන ඉන්නේ. පළවෙනි දවසේ දෙමාපිය රැස්වීමට සම්බන්ධ වෙලා එතනදී දීපු පේපර් එකට හොඳ විදිහට ආන්සර් කරපු 6 වසරෙන් ඉහළ දරුවෝ තමයි මෙතන ඉන්නේ. ඉතින් ඒ විදිහට මේ පන්තියට අපි සම්බන්ධ වුණේ ව්‍යාකරණ ආශ්‍රයෙන් වාක්‍ය නිර්මාණය වෙන විදිහ ඉගෙන ගන්න. තවම ඔයාලා දන්නේ නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් දෙවෙනි දවසේ විදියට කැඳවපු පොත් පිළිබඳව හඳුන්වා දෙන්න කැඳවපු වීඩියෝ එකේදී, ඒ මීටින් එකේදී පැහැදිලි කළා මේ ලෙවල් එක ඇතුලේදී උගන්වන්නේ මොනවද කියලා. හරි. ඉතින් ඒක කියලා දුන්න විදියට අදින් ආරම්භ කරලා අපිට හිතට එන සිංහල වාක්‍ය ඉංග්‍රීසියෙන් කියවන මට්ටමට මාසයක් ඇතුළතදී අපි මාසයක් කියන්නේ අපි හම්බෙන්නේ තොර දවස් 4ක් ඇතුළතදී අපි වාක්‍ය නිර්මාණය කරන මට්ටම. මම මහින් වාක්‍ය කියනකොට ඔයාලා ඒව ඉංග්‍රීසි වලින් කියවන මට්ටමට අපිට එන්න හැකියාව ලැබෙනවා. ඒ නිසා සම්බන්ධ වෙන පළවෙනි දවසේ මුන් දිහිතට ගන්න මම හරි විදියට වැඩ කරනවා. මම සර් කියන විදියට පිළිවෙලට වැඩ කරනවා. හැමදේම පන්තියට සම්බන්ධ වෙනවා. එක දිගට දවස් 4ක් සම්බන්ධ වෙලා බලන්න තියෙනවා. හරි. ඒක ඛණ්ඩනය කරගන්න එපා. රෙකෝඩින් බලලා කරගන්න අය ඉන්නවා නම් ඒ සතියේ රෙකෝඩින් එක සතියේ ඇතුළත බලලා අවසන් කරන්න. හරි. එහෙනම් මේ විදියට වැඩ කටයුතු කරලා තමයි. Please wait. දැන් මට කෝල් ගන්නවා, මැසේජස් දානවා, සර් ලින්ක් එක ආවේ නැහැ නේ කියලා. එයාලා ගෲප් එකකටවත් ගිහිල්ලා නැතුව ඇති. ඉතින් එහෙම අනවබෝධින් වැඩ කරන්නත් බෑ, අවබෝධින් වැඩ කරන්න ඕනේ කියලා දෙන දේවල්. එතකොට මට මේ කරන ක්ලාස් එකත් කට් වෙනවා, ඒ ට්‍රාන්ස්ෆර් කරන්න කියන මැසේජ් දාන ගෲප් එකකත් නෙමෙයි එයා ඉන්නේ. එයාට ඒ පස්සේ කතා කරමු. දැන් ටිකක් වෙලා යනකම් කරදර කරාමි. අවබෝධය කියන කාරණාව ගොඩක් වැදගත්. දැන් ඒ හින්දා ඒගෙන කියන්න වෙනවා. මේ අවබෝධ කරගෙන සර් කියන දේවල් අවබෝධයෙන් වටහාගෙන ඒ අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය දේ කරන්න ඕනි. අවබෝධ කරගෙන ඉතින් ගොඩක් වැදගත් වෙන්නේ නේද? නැත්තම් පැටලවිලා දැන් ගෲප්ස් පැටලවිලා දැන් ගොඩ දිනක් ඇති. හරි විදියට අද පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා. ඉතින් ඒ වෙනුවෙන් හැමදාම රෙකෝඩින් එක ලබලා දෙනවා මේ පන්තියක් අවසානයේ. පහුවෙනිදාට පන්තිය තියෙන දවසේ පහුවෙනිදාට රෙකෝඩින් එක ලබලා දෙනවා. ඒ පහසුකමත් ලබලා දෙන නිසා ඔයාලට පුළුවනි මගහැරෙන පාඩම් ආවරණය කරගන්න. හරි. ඉතින් අද පළවෙනි දවසේ අපි එනකොට මේ පන්තියට එනකොට අපේ ගාව තියෙනවා පොත්. කොයි ක්‍රමයකට හරි අපි ගාව තියෙනවා පොත්. ඒ කියන්නේ ඕඩර් කරලා ලබාගෙන හරි, එහෙම නැත්නම් ගෙදරින් හදාගෙන හරි අපි ගාව පොත් තියෙනවා. හරි. එහෙනම් අපි මේ හදාගෙන ආපු පොත් ටික බලමු. හැමෝගෙම වීඩියෝ සොන් කරගෙන සූදානම් වෙන මම හැමෝගෙම බලනවා මොනවද අපි ගාව තියෙන පොත්. ගෙදරින් ඕඩර් කරලා හරි, සෝරි, ගෙදරින් හදාගෙන හරි ඕඩර් කරලා හරි පොත් ටික තියෙන්න ඕනේ අතින්. දැන් පැහැදිලිව අපි අවබෝධයෙන් වැඩ කළා නම් මේ මට්ටමට ඇවිල්ලා ඉන්නේ. Please wait till I share the screen. මේ පන්තියට වැඩි හිටියන්ට පොඩි හිටියන්ට කලවමේ සම්බන්ධ වෙන්න පුළුවන් පන්තියක් මේක.
මේකෙදි කරන්නේ කලින් කිව්වා වගේම අපිට හිතෙන සිංහල වාක්‍ය ඉංග්‍රීසි කියන්න පුරුදු කරනවා. ඉතින් ඒකනේ අපිට වෙන්න ඕනේ විය යුත්තේ ඒකනේ. කීපයක් ගෙදාගෙන ඉන්නේ කියලා කිව්වොත් බුක්ස් ඕඩර් කරන අයටත් එක පොතක් තියෙනවා හදන්න ගෙදරින්. ඒවා හදාගෙන ඉන්නේ නැති ඩික්ටේෂන් ඉක්ව කරන බුක් එක, කලෙක්ටිව් බුක් එක, ඩිෆිකල් වර්ඩ්ස් බුක් එක, ඇක්ටිවිටි බුක් එක, අනේ පොත් දෙක හදාගෙන ඉන්නේ නැති කියලා හිතනවා. ඔකේ. හරි. Now you all have Sydney videos and show books to the camera. Now I'm going to see you. මම දැන් බලන්න යන්නේ කැමරේ ඔන් කරලා පොත කැමරේ එකට මෙහෙම අල්ලන් ඉන්න ඕනේ. මේ සුදු තිබිලා බෑ. මම නම කියපුවාම මේ පොත් ටික පහත දාගන්න. හැමෝගෙම නමක් කියවනවා එතකොට. පන්ති පටන් නම කියන පොත පහත දාගන්න. අනිත් අය නම කියන එක තියාගෙන ඉන්න. ප්‍රතිම කරගෙන ඇවිල්ලා නෑ, පොත් නෑ, මුකුත් නෑ. අද බලන්න ඇවිල්ලා දන්නේ නෑ. දැන් එහෙම අයත් ඉන්නවනේ. ඒ අයට මුලින්ම කියන්නේ බල බල ඉන්න කාල වේලාවක්. අද මම සෑහෙන දෙයක් කියලා දෙනවා. පොත්වල උගන්වන්නට වැඩිය මනසට දෙනවා. අපි කතා කරනවා, අපි සාකච්ඡා කරනවා, පැහැදිලි කරනවා. හරිද? එතකොට next week වෙනකොට අපි වාක්‍ය නිර්මාණය කරනවා. next week වෙනකොට වාක්‍ය නිර්මාණය කරන මට්ටමට අපි එනවා. හරිද? තුන්වෙනි සතිය වෙනකොට ඔන්න හොඳ මට්ටමකට ඇවිල්ලා හතරවෙනි සතිය වෙනකොට හරියටම හරි. ඒ නිසා ඔයාලා ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක මොකද්ද? පොත් ගන්නවද? ගෙදරින් හදා ගන්නවද? කල්පනා කරගෙන ඉන්න කාලයක් නේ. හරි? අකණ්ඩව වැඩ කරන අය මාස ගෑම් එක එතකොට මාස දෙකක් ඇතුළත ප්‍රතිඵල බලා ගන්න පුළුවන්. ඒ මාස දෙකවත් හරි පිළිවෙලට ඉන්න බැරි අය, වැඩ පිළිවෙලට කරන්න බැරි අය මගදී නතර වෙනවා. හරි, කිව්වා වගේ ප්‍රතිභාගව බුක්ස් නෑ. දිලිනි ඉස් දන් කෝකේ ගුඩ්. නිරෝෂා පොත් අරගෙන ඇවිල්ලා නෑ අද. අරුන්දි අරුන්දි මනීෂා ඕකේ ගුඩ්. නම කියන පොත් පහත දාගන්න. අනාලි බුක්ස් මුකුත් ගෙනල්ලා නෑ අද. ලසංක ඉසංක ඉසංක ආදේශා බුක්ස් මුකුත් ගෙනල්ලා නෑ. ප්‍රියදර්ශනී ඕකේ ගුඩ්. නිසංසලා බුක්ස් ගෙනල්ලා නෑ. බුදු දිනේ අරගෙන ඇවිල්ලා නෑ. සත්සර පවිත්‍රා ඕකේ ගුඩ්. ආසින්සා සනමාලි වීඩියෝ සොන් කරලා නෑ. හිරුණි ඕකේ ගුඩ්. ජෙනුලි ගුඩ්. දිලීෂා ගෙනල්ලා නෑ. ගිත්මා ඕකේ ගුඩ්. අදීෂා ඕකේ අදීෂා මුකුත් ගෙනල්ලා නෑ වගේ මට පේන්නේ. ආශින්ස සඳමාලි ඕකේ ගුඩ්. සවින්දි ඕකේ ගුඩ්. තිවිජය තිවිජය ඕකේ ගුඩ්. නෙක්ස්ට් දිනෙත් ඕකේ ගුඩ්. අචින්ත චතුෂ් ඕකේ ගුඩ්. නමින් ගුඩ් ගෙනල්ලා නෑ. පමිදු පමිදු ගුඩ්. ස්වර්ණ මාලි ඕකේ ගුඩ්. පුලසි දිදිසනායක ඕකේ ගුඩ්. භාෂිත ඕකේ ගුඩ්. හිරුදිනි සනුදි ඕකේ ගුඩ්. ජනුදි වෙරි ගුඩ්. මට වීඩියෝස් ටික ලෝඩ් වෙනවා මදි ඈ. එක දිගට විශාල පිටසක් ඉන්න නිසා වීඩියෝස් ටික ලෝඩ් වෙනවා මදි. කැන් යු හියර් මී? මං කියන දේවල් ඇහෙනවද? මයික් ඔන් කරන්න පුළුවන් ද කියලා බලන්න. මයික් ඔන් කරන්න බෑ. මම chat box එකේ message එක. කැන් යු හියර් මී? මම ඇහෙනවනේ. ඔව් ඔකේ. දැන් මම මේ මයික් හරි පොත් පහත දාගන්න. මේ වීඩියෝ සීල වෙනවා, බ්ලොක් වෙනවා. හැමෝගෙම බලන්න බෑ. තව ටිකක් වෙලා යනකොට හරියට. තව ටිකකින් බලමු. අගෙන පොත් ටික පහත දාගන්න හැමෝම. ඔකේ. ක්ලාස් එකේ අපි මයික්ස් ඔන් කරනවා. ඔයාලා ඒ හික්මීම පුරුදු වෙන්න ඕනේ. මෙන්න මේ රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන්ස් ටිකක් අහගන්න පළවෙනි දවසේ. සාමාන්‍ය මම පන්ති එක මයික්ස් ඕෆ් කරලා තියන්නේ නැහැ. මයික්ස් ඔන් කරලා තමයි තියන්නේ. නමුත් පළවෙනි දවස් දෙක පන්ති වැඩි වෙලාවක් මම මයික්ස් ඕෆ් කරලා තියෙනවා. ඔයාලා හුරු වෙන්න ඕනේ මේ ක්‍රමයට. මයික් එක ඔයාලට කැමති වෙලාවක ඔන් කරගන්න මම අවස්ථාව ලැබලා දීලා තියෙනකොට පැය දෙක පුරාවටම ඔයාලා මයික් එක ඔන් කරන්න ඕනේ අත්‍යවශ්‍ය අවස්ථාවලදී විතරයි. අනවශ්‍ය අවස්ථාවලදී මයික් එක ඔන් කරලා තිබ්බොත් ගෙදර තියෙන කලකෝලාහල පවා අපිට ඇහෙන. එතකොට ඔබ අපහසුතාවයකට පත් වෙනවා. ඒ නිසා දැන් ඉන්නේ වැඩි හිටියෝ හෝ වැඩි හිටි ශිෂ්‍යෝ. අය වස්ත්‍රින් ඉහිල කියන්නේ වැඩි හිටි ශිෂ්‍යෝ කියලා තමයි මම සලකන්නේ. හරි. ඒත් ක්වික් එක.
භූමිකම්පාව පොඩි හීනියට වලට දෙන්නේ නැහැ නේ. මේක පොඩි අන්නතර කරේ මේ ඉලුහම යන. තව චූට්ටක් තියෙන නෙන් හරි හරි ඉක ගියා භූමිකම්පාව ඈ පොඩියට එහෙම එනවා ඉන්දරේ එනකොට පොඩ්ඩක් අර හිතත් ගැස්සෙනවා. දැන් ඒක වලට පේන්න නැතුව ඇති මේ ලැප් එකේ එහෙම මම මෙහෙම හෙල්ලුණා. හරි ඒක එහෙම අපි තියලා යම් ඉස්සරහට. හරි ඒ විදිහට කීකී ටිකක් තම තුන සර්ච් ඈ. හරි දැන් පොත් කොහොම හරි හදාගෙන අවිල්ලකෝ ගෙදරින් හදාගෙන හෝ ඕඩර් කරලා අපි ගාව පොත් ටික තියෙනවා. ඒකෙදි මම කිව්වා ප්‍රධාන වශයෙන්ම පොත් දෙකක් ගැන හදාගෙන ඉන්න කියලා. අමාරු වචන එකතු කරන්න, අමාරු වචන ප්‍රැක්ටිස් කරන්නත් පොත් දෙකක් හදාගෙන ඉන්න කියලා කියලා තිබුණා. ඒ දෙක හදා ගැනීමත් අනිවාර්යයි. දැන් අද වෙනකොටත් පොත් හදාගෙන ආපු නැති අය ඉන්නවා. එයාලා අද පාඩමින් පස්සේ, අද වැඩසටහනෙන් පස්සේ පොත් ටික හදාගන්න, ඒ පිළිවෙලට ඒ වීඩියෝස් රෙකෝඩින් බලලා පහුගියදවල් ආවරණය කරගන්න. හරි දැන් ක්ලාස් එක පටන් ගත්ත ගමන් අපි පාඩමකට යන්න කලින් අපේ පිළිවෙල අපි පුරුදු වෙන්න ඕනේ. හරිද? පිළිවෙල පුරුදු වෙන්න ඉංග්‍රීසි හෝඩි. මෙතන ඉන්න පොඩි හිටි වැඩි හිටි හැමෝම අපි මුලින් ඉඳලාම ඉගෙන ගන්නවායි කියන හැඟීම ඒවි. හැමෝම ගාව තියෙනවා දැන් තනි රූල් පොතක්. බුක්ස් ඕඩර් කළත් නොකළත් තනි රූල් පොතක් තියෙනවා. මොකද අර ඩිෆිකල්ට් වර්ඩ්ස් ඇක්ටිවිටි බුක් එකට හැමෝ ගාව පොතක් තියෙන්න ඕනේ. පොත් ඕඩර් කරපු අය නැති අය ගාව හොඳට කල්පනා තෝරගන්න ඩිෆිකල්ට් වර්ඩ්ස් ඇක්ටිවිටි බුක් එක. ඒකේ අපි මුකුත් ලියලා නැහැ තව. ඒ ඇක්ටිවිටි බුක් එක අරගෙන අනිත් පොතේ නම් ඉරි ගහලා තියෙනවනේ මෙහෙම. අනිත් ඇක්ටිවිටි බුක් එකේ පළවෙනි පේජ් එකේ අපි ඉංග්‍රීසි හෝඩිය නිවැරදිව ලියන්න පුරුදු වෙනවා. ඉංග්‍රීසි හෝඩිය නිවැරදිව ලියන්න පුරුදු වෙනවා. ඉතින් පස්සේ තමයි අපි පාඩමට යන්නේ. හරි හැමෝම එතනින් තමයි අපි පිළිවෙලට වැඩ කරන්න පටන් ගන්න. දැන් මම ලියලා පෙන්නනවා අකුරු කොහොමද ලියවෙන්න ඕනි කියලා. ඒ විදිහට තමයි ආයෙ පොත්වල වැඩ කරනකොට ලස්සනට පිළිවෙලට වැඩ කරන්න ඕනේ. හරි එහෙනම් ගන්නකො මේ difficult words activity book එකේ ඒකේ පළවෙනි page එකේ alphabet එක ලියලා තියාගමු. ඊට පස්සේ අපිට ඉතුරු වැඩ ටික පොතේ ඉදිරියට දිගට කරගෙන යන්න පුළුවන්. පළවෙනි page එකේ අපි alphabet එක ලියලා තියෙනවා. හරි. Please wait till I share the screen. හැමෝම ගන්න ඊබුක් එක ඈ. එහෙනම් මුකුත් පොතක් අරගෙන ආපු නැති අය ඉන්නවා. මොකක් හරි පොතක් දැනට ගන්න. ගෙදර ගිහිල්ලා ලියා ගන්න උන් එක. ඩිෆිකල්ට් ඇක්ටිවිටි බුක් එකේ වෙන පොතක් අපිට නැති නිසා ඈ. පොත්වල නැත්තම් වෙනදට ලියන්නේ නැහැ. අද පළවෙනි පාඩම නිසා මම උන්න වෙනම අමතර නෝට් එකක් දෙනවා. මොකද එහෙම පටන් ගන්න එක හොඳයි. එතකොට අපිට මුලින්ම පොඩි ආසාවක් ඇති වෙනවා. හරි. දැන් ඔය can you see the screen? screen එක පේනවද? white board එකක් වගේ. මැසේජ් එකක් දානවා. ඕකේ, thank you very much. ඉන්සිනා. හරි. ඇයිද ඈ? ඉංග්‍රීසි හෝඩියට අපි කියන්නේ ඇල්ෆබෙට් කියලා ඈ. ඇල්ෆබෙට්. මුකුත් ලියන්න එපා. ඇල්ෆබෙට් කියලා කියන ඉංග්‍රීසි හෝඩියට. හරි. ඔයාලගේ පළවෙනි පේජ් එක අරගෙන ලියන්න ඕන විදිහ මම පස්සේ කියලා දෙන්නම්. දැන්ම ලියන්න එපා, බලාගෙන ඉන්න. අපි මෙහෙම මැද්දෙන් ඇල්ෆබෙට් කියලා ලියලා කෙළවරින් ස්ටම් මාක් එකක් දාලා කැපිටල් ලෙටර්ස් කියලා සබ් ටොපික් එකක් ලියනවා. next ඉංග්‍රීසි හොඩිය තියෙනවනේ පුතේ, ලොකු අකුරු සහ පොඩි අකුරු කියලා අකුරු වර්ග දෙකක්. හොඩියෙත් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඈ. එතකොට ඔය අකුරු වර්ග දෙකක් තියෙන්නේ යම්කිසි කාර්යයක් සඳහානේ. කැපිටල් අකුරු කියලා ලොකු අකුරු වර්ගයක් අපිට හඳුන්වලා දීලා තිනවා. යම් යම් අවස්ථාවලදී අපිට කැපිටල් අකුරු භාවිතා කරන්න සිද්ධ වෙනවා අපි when we are writing, අපි ලියනකොට. ඉතින් ඒ නිසා කැපිටල් අකුරුත් විශේෂයි, සිම්පල් අකුරුත් විශේෂයි. අපි එකටම ඉගෙන ගන්න ඕනේ. මේවා ලියන විදිහක් තියෙනවා රූල්ස් වල. පොත්වල
රූල් අතර මේ කැපිටල් ලකුරු සහ සිම්බල් ලකුරු ලියන විදිහක් තියෙනවා. හරි. මම ඔයාලට දැන් තනි රූල් පොතක් තියෙන හින්දා මම තනි රූල් ඇඳගෙන ඔයාලට ලියන හැටි කියලා දෙන්නයි යන්නේ. බල මීට කලින් මේ විදිහට මේ ඉංග්‍රීසි අකුරු ලියලා නැතුව ඇති. පිළිවෙලට ලස්සනට මෙන්න මේ රූල්ස් ටික ඉගෙනගෙන නැතුව ඇති මීට කලින් ඉංග්‍රීසි අකුරු ලියන. දැන් තව දෙයක් මතක් වුණ වෙලාවෙ කියන්න ඕනේ. මෙතන දැන් ඇවිල්ලා ඉන්නේ 6 වසරෙන් ඉහළ දරුවෝනේ. ග්‍රේඩ් 6 වලින් ඉහළ දරුවෝනේ. දැන් මේ දරුවෝ 6 වසරට එනකම්ම ඉගෙනගත්තු ක්‍රම වේදයක් තියෙනවා, ඉගෙනගත්තු විදිහක් තියෙනවා, අකුරු ලියන විදිහක් තියෙනවා. ඉංග්‍රීසි වලට යම් යම් විදිහට අවතීර්ණ වෙලා තියෙනවා, වෙන ටියුෂන් ක්ලාසස් වලට ගිහිල්ලා තියෙනවා, ස්කූල් එකේ උගන්වලා තියෙනවා. එක්කෝ ඒවා තේරිලා නැහැ, එක්කෝ ඒවා එපා වෙලා. ඉංග්‍රීසි වලට අප්‍රසන්නයි, ඉංග්‍රීසි අකුරු පොත් වල ලියනකොට කැතයි, පොත පෙරලලා බලනකොට පොත කැතයි. හරිද? ඔන්න මේ වගේ ප්‍රශ්න තියෙන අය තමයි මේ ඉන්නේ. හරිද? ග්‍රැමර් 1 5 වසරෙන් ඉහළ ප්‍රෝග්‍රෑම් මම සාමාන්‍යයෙන් කරන්න අකමැති. ඒකට හේතුව තමයි ඒ දරුවාන්ව ටිකක් අර හදන්න, මකලා හදන්න වෙනවා. මගේ ක්‍රමවේදයන්ට ගන්න ටිකක් අමාරුයි. කරන්න අමාරු නිසා මම ටිකක් අකමැති මේ ග්‍රැමර් 1 වගේ ව්‍යාකරණ පන්ති පටන් ගන්න ලොකු ළමයින් ටික පාඩම් කියලා. ඒ හින්දායි මේකේ බැච් 7 ඉන්නේ, 7 වෙනි කණ්ඩායම. අනිත් ඔක්කොම බැචස් 11, 12, 11, 12 වගේ යනවා. මේක මම ඉඳලා හිටලා කරන ලෙවල් එකක්. හරිද? ඒකට හේතුව තමයි මගේ පොඩිම පන්ති වලට පවත්වන ලෙවල් එකකට දරුවෙක් ආවොත් එයා ස්ටෙප් බයි ස්ටෙප් ලස්සනට පිළිවෙලට වැඩ කරන්න හැදෙනවා. මං එක්කම ඉන්න නිසා. ලෙවල් 1, ෆවුන්ඩේෂන් 1, ෆවුන්ඩේෂන් 2 ඔන්න ඔය වගේ පන්ති වල ඉන්නකොට මට ඕන විදිහට මම මුල් ටිකේ හදාගන්න ඔය දරුවන් හදන්න ලේසි. නමුත් 6 වසරෙන් ඉන්න දරුවන් හදන්න අමාරු හේතුව එයාලා පුරුදුන ක්‍රමවේදයක් තියෙනවා අකන්න. දැන් අකුරු කොච්චර ලස්සනට ලියන්න කියලා දුන්නත් දවසයි දෙකයි තුන්වෙනි හතරවෙනි දවස්වල ලියන්නේ ආයෙ අර කලින් ලියපු විදිහට විතරයි. මුලින් විතරයි මේ විදිහට ආසාවෙන් කරලා ඊට පස්සේ ආයෙ යනවා එයාගේ පරණ ක්‍රමයට. අන්න ඒ නිසා මෙයාලගේ වැඩවල පිළිවෙල හදන්න ටිකක් අමාරුයි. ඉතින් මුල්ම දවසේ මම මේක කියන්නේ එහෙම නොවි සර් කියන විදිහට පිළිවෙලට ලස්සනට වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ මේ පන්තියෙන්වත්. එතකොට අනිත් ඒවටත් ඒ ආభాෂය යනවා. ඉරුණානේ. අන්න මේ විදිහට ආසාවෙන් වැඩ ගන්න අද විතරක්. ඉතින් අද මම අකුරු ලියලා දෙනවා ලස්සනට ලියන විදිහ හැමෝගෙම පොත් බලනවා හැමෝගෙම අකුරු ටික එක වගේ තියේවි. ඔන්න බලාගන්නකො. කැපිටල් අකුරු ලියනකොට තනි රූල් වල ඔයාලා ඩබල් රූල් වල නෙමෙයි පුතේ ලියන්න. තනි රූල් වල ලියනකොට සම්පූර්ණ රූලේ උඩ යට වදින්න ලියන්න ඕනි. හරි? සම්පූර්ණ රූලේ උඩ යට වදින්න ලියන්න ඕනි. කවුරුත් මුකුත් ලියන්න එපා. මම ලියන්න එපා කියද්දි ලියන්න එපා. අහගෙන ඉන්න ඕනි. පස්සේ තමයි ලියන්නේ. අහගෙන ඉන්නකොට ඊට පස්සේ මතකෙන් ලියන්න. හරි? උඩ යට වදින්න ඕනි. එහෙම අපි මෙච්චර දවසක් ලියලා නැහැ. දන්නේ නැහැනේ. මගේ මම මේ මවුස් එකකින් ලියන්නේ පොඩ්ඩක් එහෙ මෙහෙ ඇදෙවි. හරිද? ඒව ගැන හිතන්න එපා. ඔයාලා මට වැඩි ලස්සන ලියන්න. හරි? ඔන්න. කැපිටල් A උඩයි යටයි වදිනවා සම්පූර්ණම සිංගල් රූල්. A. B අකුර ලියනකොටත් උඩ යට වදිනවා. B අකුර ඔයාලා දැනගෙන හිටියද උඩ හිස කොටසට වඩා මේ පසුපස කොටස චුට්ටක් ලොකුයි. චුට්ටක් ලොකුයි ඈ. B. C. උඩ යට වදින්න ඕනි රූල් වල. D. කිසිම හැඩතලයක් මේ අකුරු වලට දාන්න එපා. D නිදි ලියන D. උඩ යට වදින්න. E. E වල ඔයාලා දැනගෙන හිටියද මේ උඩම ඉරයි යටම ඉරයි එක සමානට දිගයි මැද ඉර කෙටි කියලා. නෑ අද දැනගත්තේ. E. F අකුරු දැනගෙන හිටියද මෙන්න මේ අඳින ඉරට වැඩිය මැද ඉර කෙටි කියලා. නෑ අද දැනගත්තේ. F G අකුරු ලියන කොටත් පිට යන්න බෑ රූල් වලින්. මේ මගේ වගේ වෙවුලන්න බෑ සර්ගේ වෙවුලනෝ. බුදුම මාළුවගේ සර් රූල් වලට බැලන්ස් කරන්න මේ මවුස් එකකින් ලියන නිසා. හරි? ඔයාලගේ වෙවුලන්න බෑ ලස්සනට අකුරු ටික ඒ විහමෝගේ. හොඳට බලන් ඉඳලා ලියන්න. එක්කෙනෙක්ගේ පොතක් තව කෙනෙක්ගේ පොතකට වෙනස් වෙන්නේ නෑ. දැන් ඉංග්‍රීසි හදා ගන්න ආපු වැඩි හිටියෝ ඉන්නවනේ. වැඩි හිටියෝ ලියන්න ඕනේ. ආය අහන්න බෑ සර් අපිත් ලියන්න ඕනේ කියලා අහන්න බෑ. මම පොත් හඳුන්වා දෙන වීඩියෝ එකේදී කිව්වා එදා දවසේ පන්තිර සම්බන්ධනේ හැමෝම දැන් ස්ටුඩන්ට්ස් ලා තමයි. මම මේ කියන වැඩේ හැමෝම කරන්නේ. හරිද? ඔන්න දැන් ගෙදර ඉන්නවා නම් දරුවෝ විතරක් සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයත් ඇවිල්ලා ඔන්න ඉගෙන ගන්න බලුවනි වැඩි හිටියන්ට මුලින් ඉඳලා. ඔන්න මුලින් ඉඳලා කියන්නේ මේ ඇල්ෆාබෙට් එක කරන්න මෙච්චරයි. ඊට පස්සේ ආය ආර වාක්‍ය නිර්මාණය කරන්න කියන්නේ. නමුත් මෙතන ඉඳලා ඉගෙන ගන්න බලුවනි. ජී එච් අකුර ලියන කොට උඩ යට වදින. මේ කෙලින් ඉරියෙන්න ඕනේ ඈ. උඩ යට වදින එක තමයි ප්‍රධානම රූල් එක. මෙතන මේ කැපිටල් අකුරු රූල් වල ලියන කොට. අයි අකුර ලියද්දි උඩ යට වදින. ජේ අකුර ලියන්නේ සම්පූර්ණ රූල්. අපි නිකන් සාමාන්‍ය යටනේ ලියන්නේ නේද ගොඩක් වෙලාවට. ජේ
කේ අකුර ලියන්නේ උඩ රූලිම තමයි. උඩ රූලි කියන්නේ සම්පූර්ණ රූලි ලකුණු. එල් වල එම් අකුර මෙහෙම ලියලා තියෙනවාද කියලා බලන්න. ඔයාලා මෙහෙම දෙම් අකුර ලියන්නේ කියලා බලන්න. මේ හැම කෙලවරක්ම හැම රූලකම වදින්න ඕනේ. මෙහෙම ඔයාලා එම් අකුර ලියන්නේ නැහැ නේ. ඔයාලා එම් අකුර ලියන්නේ මම ලියලා පෙන්නන්න. මෙන්න මෙහෙම ඔයාලා එම්. වැරදි. ඉගෙන ගන්නදී ඔලුවට දාගන්න ඒක දිගටම පාවිච්චි කරන්න. කැපිටල් එම්. හරිද? එන් අකුර. ඔන්න ඔහොම හැමදැනම වදින්න ඕනේ. හැම දීගම දුවේ පුතේ වැඩි හිටින ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඒ දේ හරියට ඉගෙන ගත්තොත් ආයේ එතන වැරද්දක් නැහැනේ. ඒක ආයේ හදන්න ඕනේ නැහැ. ඊයා දවසින් දවස අලුත් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න ඕනේ. නේ? ඒ ඉගෙන ගන්න දේ ඔළුවේ දාගන්න. මෙහෙම කියලා දෙනකොට ඔයාලට ඔළුවේ යනවා. හරිද? M N O. අනේ චුට්ටක් මගේ මේ යට ගියා. එතකොට වැරදි. ඌලින් පිට යන්න බෑ. මට ඒක ඉරිස් කරන්න. උඩ රූලිම තමයි මේ කියන්නේ සම්පූර්ණ රූලි. කිව් අකුරත් සම්පූර්ණ රූලි. R S අකුරත් සම්පූර්ණ මැද්දෙන් බෙද. T U සම්පූර්ණ රූලි. V සම්පූර්ණ රූලි. W අකුර හරියට අර M අකුර අනිත් පැත්ත හැරෙව්වා වගේ. ඒකත් හැමතැනම වදින්න ඕන. ඔයාලා මෙහෙම ලියලා නැහැ W අකුර. හැම කෙලාවක්ම වදින්න ඕන. X කතිරයක්. Y හරියට කැටපෝලයක් වගේ මේ බලන්න V අකුර ලියලා කොහොම කෙලින් ඉඳි තනින් ඉසේ හරි දැන් ඔන්න අවබෝධ කරගැනීමේ හැකියාව මම බලන කොහොමද කියලා මම දැන් කියන විදිහට වැඩේ සිද්ධ වෙන්න ඕනේ දැන් ඔයාලා ගාව තියෙන ඔයාලා ওই difficult words activity book එකට ගෙනාවේ පොඩි තනි රූල් පොතක් නේ CR පොතක් නේ මේ පොඩි එකක් නේ මේ කියන දේවල් හරියට ඒ විදිහට කරන එක තමයි අවබෝධය කියන්නේ තාම කවුරුත් මුකුත් කරන්න එපා අහගෙන ඉඳලා මම කියන විදිහට කරන්න කරලා මං කියන විදිහට ෆොටෝ එකක් දාන්නුනේ WhatsApp group එකට. මං ඒක කියන්න තව ඉස්සරහට. ඒ පොඩි පොතේ උඩින්ම මැද්දෙන් ලියනවා ඇල්ෆබෙට් කියලා ඔන්නුම ලස්සනට ලියලා ඉරක් ගන්න. ඊට පස්සේ එක රූලක් අරින්න ඕන. රූලක් කරලා මෙහා කෙළවරෙන් ආය ස්ටාර් මාක්යක් දාලා අනුමාර්තිකාවක් ලියනවා කැපිටල් ලෙටර්ස් කියලා ඒකටත් මෙහෙම ඉරක් ගන්න. ආය රූලක් හරි. එක රූලක අකුරු පහ ගානේ. මෙතන රූලක් කරලා රූලක් කර රූලක් තමයි අකුරු ටික ලියන්න ඕනේ එක කෙලින් ලස්සනට. එක රූලක දැන් මම මෙතන රූල කියලා මේ රූල කියලා හිතන්නකෝ. මේ රූලේ පටන් ගන්න මේ අවසාන. මේක හරියට බෙදලා යන විදිහට අකුරු පහයි. A B C D E අන්නේ මේ විදිහට අකුරු පහයි එක රූලක පහ පහ පහලින් පහලට ලියන රූලක් කර රූලක්. එහෙම ලියුවාම ලස්සන නෝට් එකක් එක පිටුවකට එනවා. පිටුව පිරින්න එනවා. හරිද? එහෙම ලියලා මේ මෙතනින් අවසානින් ඔයාලගේ නම ලියන්නේ මේ මෙතන ලියන්නේ නම ඉසෙඩ් අකුර ලියන අවසානෙ තන නම ලියලා පැහැදිලි ඡායාරූපයක් අරගෙන මේ පොත් පිටුවේ ඔයාලගේ WhatsApp study group එකට දාන්න. මම link එක දාපු group එකට. මම ඒක admin only දැන් අයින් කරා. home group එකට නෙමෙයි class එකේ වෙලාවෙ වැඩ දාන්නේ study group එකට මම ඒක අයින් කරා. හරි දැන් ලියන්න ගන්න පුළුවන්. කොහොමද ලියන්නේ? difficult words activity book එකේ පළවෙනි page එකේ උඩින්ම alphabet කියලා ලියලා රූලක් කරලා capital letters කියලා මෙහා කෙර වලට sub topic එකක් ලියලා ආයෙ රූලක් කරලා එක රූලක අකුරු පහ ගානේ මේ ලියලා තියෙන විදිහටම පහ 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 පහලට ලියන්න 26 අන්තිම එක තනි අකුරක් ඒ අන්තිම රූලට. එතකොට තමයි ඔය පිටුව පිරෙන්න ලස්සනට එක note එකක් එන්නේ. simple අකුරු ලියන්නේ අනිත් page එකේ. අවසානයේ නම ලියලා පැහැදිලිව ඡායාරූපයක් අරගෙන දාන්න WhatsApp study group එකට. මම දැන් home group එක admin only දාලා study group එක admin only අයින් කරා. ඉක්මන් කරන්න දැන් ලොකු අය ඉන්න නිසා මම මේකට විනාඩි 5කට වැඩි දෙන්නේ නෑ. විනාඩි 5 6ක් වගේ දෙන්න ඉක්මන් කරන්න.
දැන් මැසේජ් එකක් දාලා ඒවගේම චැට් බොක්ස් එකට මේ ෆිනිෂ් කියලා මැසේජ් එකක් දාන්නත් ඕනි. ෆොටෝ එකක් දාලා ඉවරලා. පෙන් එකෙන් ලිව්වට කමක් නැද්ද කියලා හනවා. පෙන්සිල් එකෙන් වගේ ලියන්නනේ. දැන් ලස්සන ලිව්ව හැකිනේ. පෙන් එකකින් වැරදුනොත් කපල කොටලා බෑ මගේ ක්ලාස් එකේ. ඒ පෑනින් වැඩ කටයුතු කරන්න පුළුවනි. ඇල්ෆබෙට් එක පෙන්සිල් එකෙන් ලියන්න. ඒක ඉරේස් කරලා හදුව හැකිනේ. ක්ලාස් එකේ වැඩ පෑනින් කළ හැකි. නමුත් ටිපෙක්ස් එකක් ගේන්න ඕනේ අනිවාර්යයෙන්. Okay, මම දැන් මේ WhatsApp open කරනවා. මේක පොඩ්ඩක් අයින් කරනවා. කමක් නැහැ නේ. මම දැන් WhatsApp එකට එන විදිහට මම බලන්න ඕනේ නැත්තම් ගොඩ ගැහුනම ටිකක් ලේට් වෙන ඉන්න. මම දැන් WhatsApp එක open කරලා picture save නැහැ මම බලනවා දැන්. හරි. Screenshot එකක් දාගන්න මේක අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ දැන් ඒක පොඩි concept එකක් තියෙන්නේ. ජිම දරුවෝ නෙමෙයි ඉන්නේ. කන්සෙප්ට් එක තමයි දූපතේ මේ රූල් වල කැපිටල් අකුරු ලියනකොට උඩ යට වදින්න ඕන සම්පූර්ණ රූලි ලියන්න ඕනේ කියන්නේ ඒක ඔලුවට ගියා නම් හරි හරි මම දැන් WhatsApp open කරන්න ඈ දැන් බලන්න මේ බලනකොට මම කිව්වා හැමෝගේම අකුරු එක වගේ තියෙවි කියලා මේ පෑනේ ඉවත් ලස්සනට ගැටලුවක් නැහැ යාල බලන්න හැමෝටම බැලුවා මේ විදිහට පොත් අරගෙන ඔයාලට ඔයාලටම පෙන්නනවා ඒ නිසා හැමෝම බලන්න පෙන්නනකොට හැමෝගේම අකුරු එක වගේ නේද කියේ Can you see the screen? Chat box එකට දාන්න හුලුවනේ. මම ටිකක් දැන් වැඩිහිටියා ඉන්න නිසා මයික් එක ඔන් කරලා බලන්නම්. කොහොමද ഘോഷාකාරීද කියලා යමුණු කරනවා. ඔයාලා දැනගන්න ඕනේ ඒක රැකගන්න. අනවශ්‍ය වෙලාවට මයික් ඕන් කරන්න එපා. අවශ්‍ය වෙලාවට තිබුණොත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තරයක් දෙන්න. දීලා ආයේ මයික් එක ඕෆ් කරගන්න ඈ. ඔයාලා ඕන් කරන කෑ ගහන්න ගත්තොත් ඔක්කොම ඕෆ් කරලා දානවා මයික්ස් ටික ඈ. හරි. Okay. Can you see the screen? Screen එක පේනවද? Yes, sir. Okay, thank you. අන්න එහෙම ඇහුවට ප්‍රශ්න උත්තර දුන්නා මයික් එක ඕෆ් කරගන්න. හරි Yes, ලස්සනයි පැහැදිලි. sir. හරි. ඉතින් හරි ඇති. ඇති. කෙනෙක් කිව්වා ඇති. Okay. එහෙනම් බලන්න very good. හරිද මේ very good කියන අය මොකක්ද දන්නවද කරන්න ඕනේ? රෙඩ් පෙන් එක ගන්න ඕනේ. අපේ පොත් බලාගන්නේ අපිමයි. ගුරුවරයෙක් බලන විදිහට බලන විදිහ මම කියලා දෙන්න. ඒ විදිහට බලන්න ඕනේ. රෙඩ් පෙන් එකක් ඕනේ මේකට. පන්තියට එනකොට මම කලින් දවසේ පැහැදිලි කරන්න ඇති. රෙඩ් පෙන් එකක් ස්ටාර් කාඩ් එකක්. ලොකු පොඩි හැමෝටම ස්ටාර්ස් උනේ. තරු කාඩ් එකක් එකක් නෙවෙයි තරු කාඩ් තුන හතරක් අරන් තියාගන්න. ටිපෙක්ස් එකක්. මේ ටික ඕනේ. පන්තියට එනකොට ඈ. අවශ්‍ය නම් කලර් පෙන්ස් ගියනල ඒවා හැඩවැඩ දාලා ලියා ගන්න කිසි ගැටලුවක් නැහැ. රෙඩ් පෙන් එක අරගෙන මේ ඇක්ටිවිටි වෙරි ගුඩ් කියලා කිව්වොත් එහෙනම් ලොකුවට කරෙක්ෂන් මාක් එකක් දාන්න මේ අකුරු කැපිලා යන පොඩි ගන්න මේ ලොකු එක. V dot good කියලා තමයි අපි වෙරි ගුඩ් කියලා ලියන්නේ. හරිද? එහෙම ලියලා ඇදෙන්න ඉරි ගැල්ලක් ගන්න. Next මෙතනින්ම මේ වැඩක් කරලා අවසාන හරිය දාන්න. ස්ටාර්ස් තුනක්, තරු තුනක් අලවනවා. හරිද? තරු තුනක් අලවලා නෙම් එක ලියලා තියෙනවානේ. හරි. එච්චරයි. ලොකු කරෙක්ෂන් මාක් එක වෙරි ගුඩ් කියලා දාලා ස්ටාර්ට් එක පේස්ට් කරගන්න. නිමේෂි වෙරි ගුඩ්. ගන්න අකුරු ටික
අර තියෙන කැටයක් තියලා ලිව වගේ නේද? very good, very nice. හැමෝගෙම මේ වගේ තියෙන බලන්න. next ඔන්න මම බලන්න බලන්න යනවා. ඔයාලත් බලන්න. පිනිදි, okay very good. next සුමුදු, okay good, very good. next ස්වර්ණමාලි, very good. and තමාරා, very good. ජිනුලි, very good. බලන්න හැමෝගෙම අකුරු එක වගේ ලස්සනට තියෙනවා නේ. okay very good. විදුන්දයා, විදුන්දයා සඳමාලි, very good. මුතු, okay very good. ගිත්මා, very good. ඔයාලා මීට කලින් මේ විදිහට ලියලා නැහැ. චතුරිකා, very good. next ජයමිනි, okay very good. ජයමිනි ඩී අපුරේ ඔයාගේ හැඩයක් ඇවිල්ලා තියෙනවා පුතාගේ. ජයමිනි ඩී අපුරේ එහෙම හැඩ ගන්න අවශ්‍ය නැහැ. ලියන විදිහට ලියමු. චතුසි, චතුසි, චතුසිගේ එම් අකුර වැරදි බලන්න. බලගෙන මම ඩබ්ලිව් කරත් වැරදි. මම කියපු විදිහට නෙමෙයි ලියලා තින්නේ. මම ඒක තමයි කිව්වේ. අර ගුරු වෙලා ආපු එක ඒ ගුරුව අරින්න අමාරුයි කියන්නේ කොන්න දැන් ඔප්පුනා නේද? මේ බුක් එකේ එම් අකුරයි ඩබ්ලිව් අකුරයි දරුවෝ ගුරු වෙලා ආපු ක්‍රමයක් තිබුණානේ. ඒ ක්‍රමයට නේද මේ ලියලා තියෙන්නේ. එතකොට මම දැන් ටිකකට කලින් කියපු දේ ඇත්ත නේද? මේ ලොකු දරුවෝ ගినాපු එක ටිකක් අමාරුයි. එයාලගේ අර ගුරුව ඇරලා නිවැරදි දේම ගන්න. ඒ නිසා තමයි කියන්නේ අවබෝධයෙන් වැඩ කරන්න. හරි? මේක වැරදි. නැවත ලියන්න සිද්ධ වෙනවා. බලන්න අවබෝධය, අවබෝධය තමයි වැදගත්. දැන් මෙහෙම නොසලකිලිමත් වෙනකොට මම උගන්වන්න යන දේවල් තේරුම් ගන්න අපහසුයි. හොඳට තේරුම් ගන්න මේ වැරදි වලින් ඈ, වැරදි වලින් වැරදි හදාගන්න. මෙහෙම නොසලකිලිමත්. මෙහෙම නොසලකිලිමත් කියන්නේ මම ලියලා පින්වා එම් අකුර මෙහෙම ලියන්න. W අකුර මෙහෙම ලියන්න. එහෙම කියද්දි එයාගෙම ක්‍රමයට ලියවෙනවා නම් එයා ටිකක් කලබල. අවබෝධ වෙන ගතිය අඩුයි. එහෙම ගැටලු තියෙනවා. ඒවා හදාගන්න ඕනේ. ඒවා හැදී යනවා. next චතුරිකා, okay very good. next සිතුම්සා, okay very good. සත්සර, okay very good. දිනලිනි, okay very good. තිනෙති, තිනෙත් තිනෙත්, okay very good. අනුරාදි, අරුන්දි, අරුන්දිගේ ඩී අකුර එහෙම ඇවිල්ලා තියෙනවා පොඩ්ඩක්. very good. ලලනි, very good. next ඉරේෂා, okay very good. next සජාරා, okay සජාර කපල තියෙනවනේ. W කරත් වැරදි බාන්න. කපලවති කපන්න මේ මගේ ක්ලාස් එක. එහෙම කපන්න බෑ. වැරදි. සශිනි, okay very good. next යහන්ස, okay very good. next හිරුදිනි, okay very good. B අකුරේ යාගේ හැඩයක් ඇවිල්ලා තියෙනවා. ඒක හදා ගන්න. හිරුනි, okay D අකුරේ අර මං කිව්වේ D අකුරේ හැමෝගෙම ඒ හැඩේ එනවා. මම D අකුරෙදිම තමයි කිව්වේ ඔයාලගේ හැඩ ලියන්න එපා. මම දන්නවා D අකුරට ඔයාලා ඔය වගේ හැඩයක් දානවා. එම් වැරද්දක් නෑ ඉතින්. හරිම විදිහටම දාන්නේ. වැරද්දක් නෑ. අහිංසා, අහිංසා සඳමාලි, okay very good. next මේනුලි, මිනුජි, okay very good. next පැහැදිලිත් මදි ඈ. දක්මාලි, okay very good. අදීෂා, okay very good. next විරාජ්, okay very good. next චිනුමි, ඉවරයි. අනිත් අයගේ පොත් මෙහෙම යනකොට බලන් ඉන්න මොනවද අඩුපාඩු කියලා ඈ. චිනුමි, very good. අවබෝධය කියන දේ නෑ නම ලියලා නේ. පුලස්සි, පුලසි, okay very good. next name එක ලියලා නෑ. අවබෝධය නෑ. දිවස්මි, okay very good. next චන්ද, චන්දා, okay very good. චතුනි, okay ආරපුර එහෙම යාල් හැඩයක් ඇවිල්ලා තිනවා. name එක ලියලා නෑ. තිවෙන්‍යා, okay very good. next සඳරු, okay very good. next බබනි, very good. ඉමේෂා, ඉමේෂා වැරදි. අවබෝධය නැහැ. ගුගල පිරෙන්න ලියන්නේ කොහොම මෙහෙම දිගට ඉඩ ඇරලා. එක ගොඩේ පැත්තකට කරන්න නැතුව ලියන්න පිරෙන්න. මෙන්න ඈඩ් කරලා. අමෝදනි, very good. next දිලිෂා, very good. නෙවිඳි, very good. චතුසි, දසුගේ ඉම්මා ගුරේ W කරේ වැරදි ඈ. සතිනි, very good. නෙම් ලියලා නැහැ. තරුන්, very good. තියෙන ලස්සන. next තිසෙන්නේ, okay very good. ඉසුරි, very good. වාසනා, 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 okay very good. next name එකක් ලියලත් නැහැ. w අකුර m අකුරේ වැරදි. අනුජ, m අකුර ඇඩ් කරලා වැඩි. අනුජ වැරදි. මේ n අකුර අනිත් පැත්තට ලියලා තියෙන්නේ. අනුජ, අනුජ ඉන්නවද? අකුරු ටික n අකුර අනිත් පැත්තට m අකුර ඇඩ් කරලා අකුරු පිළිවෙල ටිකක් මදි. d අකුර වෙනස් විදිහකට ලියලා තියෙන්නේ. මම ලියපු විදිහ නෙමෙයි මේක සම්පූර්ණ වැරදි. අය ලියන්න. ජනදි,
Okay, very good. Next, Pamudu. Pamudu බැන්තට කරලා ඉවර දෙනවා කමක් නැහැ කීමක්. Okay, very good. Next. Manula, Malan, Gian, Ginsar. Okay, very good. Next. Hirun. Hirun, Emma කුටි එකක් අර පාත් වෙලා තියෙන තටු දෙක බාලා වගේ. ඒක විතරක් හදාගෙන අනිත් ඒවා හොඳයි. Very good. Diya කුර පොඩ වෙනස්. Janudi. Okay, very good. Ishin. Okay, very good. Next. Vihangi. Vihangi. Okay, very good. Next. Malisha. Very good. Name එකක් නෑ. Malisha. Okay, very good. Next. Abhilash. Okay, very good. ඔයාලා very good දාගන්න. මේක name එකක් නෑ. Kushant. Okay. Kushant. Okay. Okay. Okay, very good. Next. මේක වැරදි සම්පූර්ණව. නමක් නෑ. නමක් දාලත් නෑ. මේක මේම නෙමෙයි ලියන්නේ. අවබෝධය කියන දේ නෑ. Next. දීශාන. දීශන. Okay, very good. Bashita, okay, very good. මේක වැරදි දෙවුමි වැරදි වෙයි. අවබෝධය නෑ. කියපු දේ නෙමෙයි කරලා තියෙන්නේ. CR පොතක් මන්ද තියෙන. Manula, Malan. Okay, very good. Akin. Okay, very good. Ramita. Ramitu. Okay, very good. මේක වැරදි. මේකත් වැරදි. Nikini, okay, very good. Sinet, වැරදි කරලා තියෙන. Virosha, okay, very good. ක්‍රිෂාන්ති මොකද කපලා මේ නම දියලා නිම්සර කේ වෙරි ගුඩ් ස්වර්ණමාලි වෙරි ගුඩ් සෙනුඩි වෙරි ගුඩ් දිනුදී වෙරි ගුඩ් අනලි වෙරි ගුඩ් නම් පේන්නේ සුදීපනි සන්දීපනි පී අකුර වැරදි පී අකුර මං එහෙම නෙවෙයි කියන්නේ හැඩතල ඇවිල්ලා තිනවා ආර අකුරට හැඩතල ඇවිල්ලා තිනවා හරි ඒ විදියට තව ගොඩක් තියෙනවා ආ ටිකක් ඇවිල්ලා තියෙනවා Senuri, okay, very good. Next, Denuli, okay, very good. Next, Anali, very good. Nama pahadili na photo eka. Sandeepi ni beluwa. Mansara, Manu ni beluwa. Name me kakne, verdi rila tino wa. Favsan. Favsan, W bakur verdi, M bakur verdi Favsan. Priyadarshani, okay, very good. Next, Shenali. Okay, very good. Next, Rehan. Rehan, 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 verdi, make verdi Rehan. W bakur, M bakur verdi, liyan na tika kaya karla. පිටුව පිරෙන අලු දීලා තියෙන මේ විදිහට එක සැරයක් එවන්න ගිහින් සර දැන් තුන් සැරයක් එවලා තිබුණා දිනුලි ඔකේ වෙරි ගුඩ් නෙතුෂි ඔකේ වෙරි ගුඩ් and දිනුලි දිනු ඊ දිනයි ලව් පැහැදිලි වන්දි දිනුනි දිනුගි වෙන්නේ නැති දිනුගි ඔකේ හිරුදි නී වෙරි ගුඩ් ඉසාන් ඔකේ වෙරි ගුඩ් පියුමි ඔකේ වෙරි ගුඩ් චින්ත වෙරි ගුඩ් ලෝචන වෙරි ගුඩ් චතුෂි වෙරි ගුඩ් නීරුණි ඔකේ වෙරි ගුඩ් ප්‍රතිභා වැරදි මේ ලියලා තියෙන විදිය වැරදි ප්‍රතිභා දෙනුලි වෙරි ගුඩ් අබි අබේදීර අබේදීර ඔකේ වෙරි ගුඩ් දෙවුමි වැරදි කරලා තියෙනවා දෙවි වැරදි එක තුන් හතර පාරක් කියලා දෙවි චතුෂි ඔකේ එක පාරක් කියපම ඇති ඈ Next, simple letters ටික අපි බලමු. Simple letters ලියන විදිය. Very good කියපුවාය දාගන්න. අනිත් අය වැරදි අඩු පාඩු තිබුණාය හදාගන්න. අවබෝධය කියන දේ තිබුණේ නැති අය හිටියා. කියපු විදිහට වැඩේ කරලා තිබුණේ නැහැ. හරි. Can you see the whiteboard? Whiteboard එක පේනවද? Yes, sir. No, sir. Now, it is. Now, yes, sir. Then, it is enough. Yes, sir. Yes, sir. Then, next page. Yes, sir. Page. Yes, sir. Yes, sir. Aluk page cut in. Then, aluk page cut in. Then, at the ekatista mark yak dal, at the end, you simple letters here. සිම්පල් ලෙටර්ස් කියලා ලියන්න ඕනේ. ඉරක් ගහගෙන. ඔන්න සිම්පල් ලකුරු ලියන්නෙත් අපි තනි රූලේ. ඒ නිසා මමත් තනි රූල් ටිකක් දාගන්නවා. සිංගල් රූල් ටිකක්. බලන් ඉඳලා පස්සේ ලියන්න.
එකනම බලාගෙන. අපි මේ සිංගල් රූල් වල යනකොට අපි හිතා ගන්නවා, අපි මවා ගන්නවා දුතේ මේ රූල මැද්දිනුත් තව ඉරක් තියෙනවා කියලා. හරි, මැද්දිනුත් තව ඉරක් තියෙනවා කියලා අපි මවා ගන්න. මං ඒක අර ගලාවට පින්නු නිසා පහපාටින් වගේ දා ගන්නවා කියලා කලවලින්. ඔයාලා ඉරි ගහ ගන්න එපා ඈ, ඔයාලා ඉරි ගහ ගන්න එපා. නිකන් ඔයාලා හිතා ගන්න මේ මැද්දෙන් ඉරක් තියෙනවා කියලා නිකන් ඉමැජින් කරගන්න. හේතු මොකද කියලා දන්නවද? සිම්පල් ලකුරු ලියනකොට අපි සිම්පල් ලකුර ලියන්නේ මේ රූලෙන් භාගයක කොටසේ. කවුරුත් මුකුත් ලියන්න එපා අහගෙන ඉන්න ඈ. සර් විතරයි මේ ඉර ඇඳගත්තේ, ඔයාලා ඉරක් ඇඳගන්නේ නෑ. අපි සිම්පල් ලකුරු ලියනකොට ලියන්නේ මේ රූලෙන් භාගයක කොටසේ. බලන්න සිම්පල් ඒ ලකුර ලියනකොට හරි භාගයක ලියවෙන්න. සිම්පල් ඒ උඩ යන ඒවා උඩ වදින්න ඕනේ. බලන්න සිම්පල් බී ලියන උඩ වදින්න ඕනේ උඩ යන එක. ශාරීරික කොටස ලියන්නේ මේ රූලෙන් භාගයක. ඔන්න දන්නේ නැති දේවල් ඉගෙන ගන්න නැති. සී අකුරත් ලියන්නේ ශාරීරික විතරක් තියෙන අකුරු රූලෙන් භාගයක. ඩී අකුර උඩ වදින එක. ශාරීරික ලියන්නේ රූලෙන් භාගයක. ශාරීරික කියන්නේ මේ කොටස. ඊ අකුර මැද්දේ විතරයි. අපිට දැන් හිතෙනවා, අපිට හැඟෙනවා මේ උඩ යන ඒවා උඩ වදින්න ඕනේ ශාරීරික විතරක් තියෙන අකුරු මැද්දේ විතරයි කියලා. ඒ බී සී ඩී ඊ එෆ් අකුර උඩ යන එක. දැන් ඔන්න බලන්න G අකුර කොහොමද ලියන්නේ? සිම්පල් G අකුර යට යන එකක් නම් C අකුර වගේ කොටස ශරීරයේ මැද කොටසේ යට යන ඒවා රූලින් යටට යනවා බය නැති. හරිද? රූලින් යටට යන්න ඕනේ බය නැතුව. F G H අකුර චක්‍ර ඔන්න රූලින් භාගික තමයි ශරීරේ. I අකුර රූලින් භාගික ලියන්න. J අකුර බය නැතුව මෙන්න මෙහේ මැද්දෙන් පටන් ගන්න යටට ගෙනියන්න ඕනේ. ඩොට් එක තියන්නේ භාගික කොටස. K අකුර සිම්පල් K අකුර ලියන්නේ ශරීරයේ රූලින් භාගික කොටස තමයි සිම්පල් K අකුර ලියන්නේ. ඔය එල් අකුර උඩ ඉඳලා එනවා. සිම්පල් එම් අකුරේ මේ ඇඳ වගේ අත වගේ කොටස මේ රූලෙන් උඩට යන්නේ නැහැ. ඔන්න බලන්න. ගියොත් වැරදි. මේ රූලෙන් උඩට යන්නේ නැහැ. එන් අකුරෙත් මේ අත වගේ කොටස රූලෙන් උඩට යන්නේ නැහැ. මැද්දේ රූලෙම තමයි ලියන්නේ ඔන්න. ඕ අකුර මැද්දේ, පී අකුර යට යන අකුරක් යට යනවා. දැන් රූල් එක තේරෙනවා නේ. කිව් අකුර යට යනවා නම් යට යන්න ඕනේ. ආර් අකුර මැද්දේ, එස් අකුර මැද්දේ යට කොටසේ ලස්සනට පී අකුර උඩ වදින එකක්. ඔන්න ඔහම U අකුර යට කොටසේ, V අකුර යට කොටසේ, W අකුර අර කැපිටල් එක වගේම උඩ යට වදින්න ඕනේ මැද කොටසේ. අර අවබෝධයක් නැති දරුවෝ හිටිය පස්සේ දිනේ එයාලා එයාලගේ කැපිටල් සහ M අකුරු ලියලා තිබුණා. ඒක වැරදි. X අකුර කතිරයක් ඒත් පොඩියට මැද්දේ, Y අකුර කැටකෝලයක් වගේ නෙමෙයි, මෙහෙම පොඩ්ඩක් නමල කරලා පල්ලෑට ගෙනියන. Z අකුර මැද්දේ. උන් බලන්න දැන් මම මේ මැද්දෙන් යනදු ඉර ඉරේස් කරනවා. එතකොට ඔන්න නොවේ විදිහට වල රූල් ලියපුවම අකුරු ටික තියෙන්න ඕන. ඉරක් ගහපුවම මැද්දින් වගේ පේන්න ඕනේ භාගයක තමයි සිම්පල් ලකුණු ලියවෙන්නේ. හරි, now you can start write down the simple letters on your books. විහාර ඉක්මන් කරන්න. අර වගේම ලියලා පහලින් නම ලියලා අවසානයේ ෆොටෝ එකක් දාන්න WhatsApp study group එකට. ඒ වගේම chat box එකටත් දාන්න. ඉවරනම් finish කියලා message එකක්. විහාර ඉක්මන් කරමු. සර් මන් දැන් join උනේ මොනාද කරන්න ඕනේ? දැන් ඉඳලා පටන් ගන්න සිම්පල් ලකුණු ලියන තැන ඉඳලා මුල් ටික එහෙම පරක් විලා පන්ති දෙනවා. රෙකෝඩින් එකෙන් තමයි ආවරණය කරගන්න ඕනේ. රෙකෝඩින් එක දෙනවා පන්ති වුණා. අදම දෙන්නම් අද රෙකෝඩින් එක. ආ රෙකෝඩ් එක දාන්න ලී වෙන ලයිරු. ඕකේ. ඉක්මන් කරන්න. ඉවරයි, ෆිනිෂ් කරලා මැසේජ් එක දාන්න. විනාඩි 5යි දෙන්නේ ඈ. දැන් වෙලාව වැඩි පුදු දෙන්නේ නැහැ. අපි වෙලාවට හුරු කරන මන් දෙනම වෙලාවක්. ඒ වෙලාවෙදි වැඩ කරන්න ඕනේ. හැම ඇක්ටිවිටි එකටම දෙන වෙලාවෙදි ඉවර කරන්න ඕනේ. වේගය හුරු වෙන්න ඕනේ නිසා. විනාඩි 5යි දෙන්නේ. දැන් බලමලම ලියන්න දෙයක් නැහැ. ක්‍රමවේදය දැන් දාන්නවා. සිම්පල් ලකුරු ලියන්නේ රූලින් භාගයක කොටසේ. උඩ යන්නේ උඩ වදිනවා, යට යන්නේ යට වදිනවා, යට යටට යනවා.
Only 17 students have finished this activity out of 130. කසි 13ක් ඉන්න 17යි තවම ඉවර. මොකෝ? What's the reason for that? බිහාර ඉක්මන් කරන්න. ලොකු ඉලමක් ගන්න අවශ්‍ය නැහැ. පොඩි ඇක්ටිවිටි එකක් පොඩ්ඩක්. Only 32 students have finished this activity. Finish කියල දාන්න ඕනේ. එතකොට තමයි මම කවුන්ට් කරගන්නේ. දැන් Zoom meeting එකට කොහොමද message දාන්නේ? Chat box එකට message දාන්නේ කොහොමද? WhatsApp එකට photos දාන්නේ කොහොමද? ඒවා මම videos වලින් ඔයාලට පෙන්වලා දීලා තියෙනවා group එකේ. මේ ඉන්නකොට මම එවන ඒවා බලන්න ඕනේ. Video කරලා හදලා දාලා තියෙනවා. Only 38 students have finished this activity. යාමෝ 3 minutes only මම විනාඩි 3ක් විතර දෙන්නම් තව ඊට වැඩිය දෙන්නේ නැහැ. වෙලාව ඇතුළත ඉවර කරන එකක් දක්ෂතාවයක් ඈ. ඒක පුරුදු වෙන්න ඕනි දවසින් දවස මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ඒ වැඩ පිළිවෙල හුරු වෙන්න ඕනි. තේරුණානේ? හුරු වෙන්න හුරු වෙන්න. Excuse me, sir. Yes, Buddha, tell me. Need to mark the book. Huh? Need to mark the book. No, no, not it. You have to send me a message like the finish to the chat box. Okay, sir. Wait till I see. Okay, it is enough time. Only 67 students have finished this activity out of 105 students. It is enough time. You can practice these capital and simple letters at home. ගෙදරදි ප්‍රැක්ටිස් කරන්න තව අවශ්‍ය නම් ඉත අවශ්‍යයි. මේක දැන් මම අර WhatsApp එකේ එකින් එක බලන්නේ නැහැ. මේ විදිහටම තියෙනවා. You can mark your book. මේ විදිහටම තියෙනවා නම් හරි දැන් තේරෙනවනේ පේනවනේ ගැටලුවක් නැහැ අන රෙඩ් පෙන් එක අරගෙන ටේක රෙඩ් පෙන් and mark yourself put a correction mark and very good also and paste 3 stars name එක ලියන්න ඕනේ මේක name එක ලියලා ෆොටෝ එකක් දාලා තියන්න WhatsApp එකට name එක ලියලා ෆොටෝ එකක් දාලා තියෙන මම බලන්න හරි දාලා තියෙන හරි දැන් හරිනේ පැහැදිලිනේ දැන් එතකොට අහගන්න මේ විදිහට මාක් කරගෙන දැන් අහගන්න. දැන් ඔයාලට මේ ලෙසන් එකක් නෙවෙයි මේක මේ ඔයාලගේ සිලබස් එකේ නේ. ආවේ ග්‍රැමර් ඉගෙන ගන්න. මේක නැති වුණාට මේක උගන්වන්න හේතුව තමයි මෙතන ඉන්න 10 දිනක්වත් මේ වෙනකන් උහුම විදිහට ඉංග්‍රීසි අකුරු ටික ලියලා නැහැ. හරි. පිළිවෙල කියන දේ මුල්ම
තැන ඉඳලා උගන්නන්න ඕන නිසා තමයි මේ පාඩම මම ගත්තේ. ලස්සනට පිළිවෙලට වැඩ කරන්න ඕනි කොහොමද කියලා කියලා දෙන්න. ඔයාලා පිළිවෙලට වැඩ කළා නම් ලස්සන නෝට් එකක් ඔයාලගේ පුතේ ඇති. හරි, පිටු දෙකක නෝට්ස් දෙකක්. පිළිවෙලට වැඩ කරපු අයගේ පැත්තකට වෙලා පොඩියට නෝට් එකක් ඇති. හරි, කීප විතර වැඩ කරු නැති අය. ඉතින් භාෂාවක් ඉගෙන ගන්නකොට ඒ භාෂාවේ මූලික අඩිතාලම තමයි ඒ භාෂාවට ආවිනිකුණ හෝඩිය. ඉතින් ඉංග්‍රීසි වලත් එහෙම තමයි. ඔන්න හෝඩිය ඔච්චර තමයි අපි ඉගෙන ගන්න. ඔතනින් කන අපි ඩිරෙක්ට් යනවා වාක්‍ය නිර්මාණීකරණයේ පැත්තට. හරිද? ඉතින් කියන දේවල් අවබෝධ කර ගැනීමට වටහා ගැනීමට සුදුසු දැනුම් මට්ටමක් තියෙන දරුවෝ තමයි 6 වසරෙන් ඉහළ කියලා කියන්නේ. ඒ නිසයි ඒ අයව තෝරගත්තේ ග්‍රම කියලා දෙන්න. මේ ග්‍රම සම්පූර්ණයෙන් පැහැදිලි ගන්න සිංහලෙන්. සිංහල නොතේරන අයට මේ ග්‍රම ඉගෙන ගන්න බෑ. අපි මේක ඉගෙන ගන්න යනකොට අපිට තේරෙනවා, අපිට තේරුම් යනවා අපිට සිංහල බෑ කියන කාරණා. මං ඒවා ඒ තැන්වලදී ඔයාලට පෙන්වලා දෙන්නම්. ඔයාලට සිංහල තමයි බැරි වෙලා තියෙන්නේ. ඒකයි අපිට සිංහල බැරුව වෙන භාෂාවක් ඉගෙන ගන්න බෑ. සිංහලවත් හරියට බැරුව. ඒ කාල ભેදයන්වත් ඒ තියෙන දේවල් අපි ඉස්සරහ බලමු. ඒ නිසායි ඉංග්‍රීසි අපිට බැරි වෙන්නේ. ඒ නිසා හොඳට අවබෝධයෙන් අහගෙන ඉඳලා වැඩ කටයුතු කරගන්න. ඉතින් පොත් ගෙදරින් හදන් ආපු අයට නෝට්ස් මුකුත් නැහැනේ තවමත්. ඒ නිසා නෝට්ස් ඕනෙම නැහැ. අද මං ඔයාලගේ ඔළුවට තමයි යමක් දෙන්නේ. ඒක මතක තියාගෙන ඊළඟ දවස් වෙනකොට එන්න. හරි. පොත් තියන අය ගන්න GR1A book එක, නැති අය screen එක බලාගන්න. මේක මම screenshot එකක් දාගන්න අවස්ථාවක් දිනවා. පාඩම පැහැදිලි කරලා ඉවර වෙලා පොත් ගෙදරින් හදාගන්න අය මේක ලස්සනට මේ notes ටික දාගෙන ඉන්න ඕනේ. මං කියලා දෙන්න notes දාගන්න විදිය. හරි. මේක ලියන්නේ ඔයාලගේ අර GRA කියන ගෙදරින් හදාගන්න ආපු book එකේ තමයි. දැන් ලියන්න එපා. මුකුත් දැන් අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. Can you see the screen? screen එක පේනවද? Yes, sir. හරි, okay. Yes, sir. Yes, sir. Yes, sir. ප්‍රමාණවත් හැමෝම මයික් ඔන් කරලා හැම කියන්න අවශ්‍ය නැහැ. එක්කෙනෙක් දෙන්නෙක් කියපුවාම එතකොට මට පැහැදිලි වාඩි ස්ක්‍රීන් පේනවා. හරි, නැත්නම් හැමෝම යස් කියලා කියන්න යනකොට එතනම තව වෙලාවක් ගත වෙන නිසා. හරි, ආගන්නකෝ දැන් අහගන්න. ගෙදරින් නෝට්ස් දාගන්න අය ලස්සනට පිළිවෙලට CR පොතක් නේ මම ගන්න කිව්වේ. ඒ CR පොතක දැන් මේ එක page එකක් ඒ විදිහට copy වෙන්න ඕනේ. මේ page එකට ආය ඊළඟ page එක කියලා ලියන්නත් බෑ. මේ page එක කියලා ඊළඟ page එක ලියන්නත් බෑ. මේ එක පිටුවක් සමානයි. ඔයාලා ගෙදරින් හදාගන්න පොතේ එක CR පිටුවකට කියලා හිතලා ඒ විදිහට ඉඩ තියෙනවා නම් ඉඩ තියලා බැලන්ස් කරලා එක page එකක මේ විදිහටම notes ලියන්න ඕනේ ලියනකොට. ලියන්න මහා ගොඩක් නෑ. පොල්ටයි තියෙන්නේ. බලමු දැන් මුකුත් ලියන්නත් එපා. කියන දේ අහගෙන ඉන්න විතරයි තියෙන්නේ. කලබල වෙලා මේවා ලියන්න try කරලා කියලා දෙන දේ අමතක කරගන්න එපා. ඒ නිසා පොත් තියෙන අයවත් පොත් නැති අයවත් මුකුත් ලියන්න එපා. මම පැහැදිලි කරන්න යන්නේ පොඩි කතන්දරයක්. ඒ කතන්දරය අහගෙන ඉන්න. හරි, තව පැයක් තියෙනවා. පැයක් ඇතුළතදී මම ඔයාලට ගොඩක් දේවල් කියලා දෙන්න. හරි, අහගන්න. We are going to build up sentences according to a correct structure. අපි නිවැරදි ආකෘතියකට අනුව වාක්‍ය නිර්මාණය කරන්න යන්නේ. මේවා පොතින් නෙමෙයි මනසමයි නිර්මාණය කරනවා නම් මම කැමති. ඒ නිසා මේ පොත්වල ලොකු සටහන් නැහැ. මම කියලා දෙන දේ ඔළුවට දාගෙන මනසින් තමයි අපි වාක්‍ය නිර්මාණය කරන්න ඕනේ. හරි, මේ වාක්‍යයට අපි ඉංග්‍රීසි වලින් කියනවා sentence කියලා. sentence එකක් කියලා කියනවා වාක්‍ය. අපි ඇයි මේ වාක්‍ය ගැන ඉගෙන ගන්නේ? මේ වාක්‍ය වල තමයි ව්‍යාකරණ නීති රීති අන්තර්ගත වෙන්නේ. හරි, මේ වාක්‍ය නිර්මාණය වෙන විදිහ අපි හරි විදිහට කැච් කරගත්තොත් අල්ලගත්තොත් අපිට පුළුවන් ඉංග්‍රීසියෙන් අපිට සිංහලෙන් හිතට එන ඒවා ඉංග්‍රීසියෙන් කියන්න ලියන්න දෙකම අපිට හැකියාව ලැබෙනවා. අපි හරි විදිහට ග්‍රහණය කරගත්තොත් මේ වාක්‍ය නිර්මාණය වෙන්නේ කොහොමද කියලා. එක එක භාෂාවලට ආවිනිකුණ ක්‍රම සිංහල භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදියට වැඩිය වෙනස්, ඉංග්‍රීසි භාෂාවේ වාක්‍ය නිර්මාණය වෙන විදිය. ඔය විදිය වෙනස් නිසානේ අපිට ඒ භාෂාවල් අමාරු වෙන්නේ නේ. ඒක වාක්‍ය නිර්මාණය වෙන විදිය වෙනස් නිසා. එහෙනම් අපි අද ඉගෙන ගන්න යන්නේ කොහොමද ඉංග්‍රීසි වලින් වාක්‍ය නිර්මාණය වෙන්නේ. එතනදී අපිට වැදගත් වචනයක් හම්බ වෙනවා. මේ වාක්‍යයට කියන්නේ sentence කියලා. මම ඔහොම ගන්නගෙන යනකොට
අපිට හම්බෙන අමාරු වචන වලට අපි මොකද කරන්න කියලා මම අවසානයේ කියලා දෙන නිසා අහගෙන ඉන්න. හරි, වාක්‍යයක් කියලා මොකද්ද වාක්‍යයක් කියන්නේ කියලා අහුවොත් මම ඔයාලට පැහැදිලි කරන්න ඔයාලව හිතන්න ඕනේ. වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට මෙන්න මේ වගේ උත්තරයක් දෙන්න පුළුවන්. ඔයාලා හිතාගන්න, වාක්‍යයක් කියන්නේ මේ තැන් තැන් වල තියෙන වචන. වචන කියන්නේ මොනවද කියලා දන්නවද? වචන 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 අරගෙන ඇවිල්ලා එකතු කරලා හදාගත්තේ එකට තමයි වාක්‍යයක් කියලා කියන්නේ. ඒක පැහැදිලි නේ නේද? නිකන් හිතන්න මම කියනකොට මොකක්ද කියන්නේ. වාක්‍යයක් කියලා කියන්නේ තැන් තැන් වල තියෙන වචන ගෙනල්ලා එකතු කරලා හදාගත්තු දෙයකට තමයි අපි වාක්‍යයක් කියලා කියන්නේ. මම උදාහරණයකින් පෙන්නන්නම් ඔයාලට. සිංහල වාක්‍යයක් උදාහරණයට අරගෙන දැන් වචන කියන්නේ මොනවද? බත් කියන්නේ වචනයක්. මම කියන්නේ වචනයක්. කනවා කියන්නේ වචනයක්. හරිද? මෙන්න තැන් තැන් වල තියෙන වචන තුනක් ඈ. මෙන්න වචන. මේවා ගෙනල්ලා පිළිවෙලකට අපි හදාගත්තාම තමයි වාක්‍යයක් නිර්මාණය වෙන්නේ. අපි සිංහලෙන් මේවා හිතේ තියෙන නේ. අපිට මේ ටික දීලා කිව්වොත් වාක්‍ය නිර්මාණය කරන්න කියලා මම බත් කනවා කියලා ඔන්න අපි නිර්මාණය කරනවා. දැන් පැහැදිලිද? මේ තියෙන්නේ this is a sentence. මේ තියෙන්නේ වාක්‍යයක්. මේ තියෙන්නේ වචන. මේ තියෙන වචන තැන් තැන් වල තියෙන වචන ගෙනල්ලා පිළිවෙලකට අර්ථානුවිතව හදාගත්තාම තමයි sentence එකක් නිර්මාණය වෙන්නේ. හරි. ඒක හරි පැහැදිලියි. මේක කතන්දරයක් කියලා හිතාගෙන අහගන්න. මේ කතන්දරයේ මුල මැදාග මතක තියෙන. කතන්දරයේ පළමුවෙනිකම අපි කිව්වේ වාක්‍යයක් කියන්නේ වචන කීපයක එකතුවක්. ඒක දැන් චිත්‍ර රූප මැවෙන්න ඕන. වචන කියන්නේ තැන් වල තියෙන එකතු කරලා හදාගන්න වාක්‍යයක්. ගැඹුරින් හිතන්න. ඒ විදියට හදාගන්න හැම වාක්‍යයක්ම ඕනම වාක්‍යයක් වචන එකතු කරලා හදාගන්න ඕනම වාක්‍යයකට තියෙනවා ප්‍රධාන කාල ભેදයන් තුනක්. අපි සිංහලෙන් දන්නවනේ. සිංහලෙන් කාල ભેදයන් තුනක් කියල කිව්වම වර්තමාන, අතීත, අනාගත කිය. කාල ભેදයන් තුනක්. ඒක ඉංග්‍රීසි වාක්‍ය වලටත් පොදි. එහෙනම් අපි මේ වචන එකතු කරලා හදාගන්න ඕනම වාක්‍යයකට තියෙනවා ප්‍රධාන කාල ભેදයන් තුනක්. ඒවා තමයි past, present, future. නැත්තම් අතීත, වර්තමාන සහ අනාගත කියන කාල තුන. හරි. ඒ විදිහට අපි වචන එකතු කරලා කාලවලට දාලා හදාගන්න හැම වාක්‍යයකටම තියෙනවා පුතේ ප්‍රධාන කොටස් තුනක්. ඒක හැම භාෂාවෙමත් එහෙම තමයි. හරිද? අපි දැන් මොනවද කතා කරේ? වාක්‍යයක් කියන්නේ වචන කීපයක එකතුවකි. එහෙම හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවා. වර්තමාන, අතීත, අනාගත කියලා. අපි ඒක ගැන පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉස්සරහ තුන්වෙනි එකට යන්න ගන්න. එක කතා කළා, දෙක කතා කරන ගමන් ඉන්නෝ. න කාල ભેදයන් තුන. අපි ගමුකෝ මම කොළඹ යනවා කියන වාක්‍යය. දැන් මේ වාක්‍ය මොන කාලයෙන්ද තියෙන්නේ බලන්න කියන්න. මයික් ඔෆ් කරලා තියෙන. ඔයාලා කෑ ගහන්න ගත්තේ. මොකද්ද මේ වාක්‍ය කාලය? අනාගත කාලය. අනාගත කාලය කියලා කියන්නේ. අතීත කාලය. වර්තමාන කාලය කියලා. වර්තමාන කාලය. වර්තමාන කාලය. වර්තමාන කාලය. වර්තමාන කාලය. ප්‍රසන්ට්. ප්‍රසන්ට් ටෙන්ස්. වර්තමාන කාලය. ප්‍රසන්ට් ටෙන්ස්. වර්තමාන කාලය. මොකද හැමෝම එක මත එක නෑ. මත තුනක් තුනම තියෙනවා. අතීත කාල කියලා කියනවා, අනාගත කාල කියලා කියනවා, වර්තමාන කාල කියලා කියනවා. හරිද? අන්න එතනින් මාර මම කියපු දේ සනාථ වෙනවා නේද? දෙමාපියෝ වැඩි හිටිය අහගෙන ඉන්නවනම් මම කිව්වේ මොකද්ද පටන් ගන්නකොට? අපිට සිංහල බෑ. සිංහල බැරි නිසා අපිට ඉංග්‍රීසිත් කොහොමත් බෑ. හරි. මේ වගේ වාක්‍යයක් දීලා 6 වසරින් ඉහළ ළමයෙක්ගෙන් අහුවොත් පුතේ මේ වාක්‍ය කාලය මොකක්ද කියලා සිංහලනේ. මම කොළඹ යනවා. මම කොළඹ යනවා. එයාට ඒ කාලේ අඳුන ගන්න බැරි නම් එයාට තියෙනවා එතන පොඩි අඩුපාඩුවක් සිංහල සම්බන්ධ. මගේ හරි. අයවසරින් කියලා කියන්නේ මේ වගේ දෙයක් කිව්වම කාලය අඳුන ගන්න පුළුවන් මට්ටමක ඉන්න දරු. හරිද? එහෙමත් බැරි අය ඉන්නවා නම් මගින්වත් ඉගෙන ගන්න ට්‍රයි කරන්න සිංහල ටික. හරිද? ට්‍රයි කරලා ඉංග්‍රීසි ටික අදා ගන්න බලන්න. හරිද? එතනින් ඒක හොයා ගන්න බැරි නම් මේ ප්‍රෝග්‍රෑම් එකේ උපරිම ප්‍රතිඵල
නිලාගන්න බෑ. මම කොළඹ යනවා. දැන් ඕක අතීත වෙන්න නම් යනවා ගියා වෙන්නු. ගියා කියන්නේ අතීත. මම කොළඹ ගියා අතීත. ඕක අනාගත වෙන්න නම් මම කොළඹ යාවි. නැත්තම් යන්නෙමි යාවි. අනාගත වෙන්න නම් මේ යනවා කිව්වාම වර්තමාන. වර්තමානයේ කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් සිද්ධ වෙන පවතින තත්ත්වයනේ. අතීතය කියන්නේ කරලා ඉවර දෙයක්නේ. යනවා කිව්වහම ඒක කරලා ඉවරද? අනාගතය කියන්නේ තවම එළඹුණේ නැති අනාගතයක්. යනවා කිව්වහම අනාගතයේද? මේ වාක්‍ය වර්තමාන. හරි මම නිකමට දීලා බැලුවේ මේ වාක්‍ය දන්න මම හිතුවා වගේම ඔන්න සිංහල බෑ කියලා එතනින්ම අපිට ඔප්පුනා. හරි. දැන් මේක අතීතයට දානවා නම් මම කොළඹ ගියා. අනාගතයට දානවා නම් මම කොළඹ යාවි. ඔන්න ඕක ගැන තමයි මේ කියන්නේ. සෑම වාක්‍යයකම කාල භේදයන් තුනක් තියෙනවා. තුන්වෙනි කාරණාව ගැන අපි සාකච්ඡා කරලා බලමු. ඔය විදිහට වචන එකතු කරලා හොඳට අහගෙන ඉන්න ඕනේ. ආ වීඩියෝ සොන් කරලා තියෙන්න ඕනේ. අහගෙන ඉන්න ඕනේ. වෙන වෙන වැඩවල ඉන්න බෑ. නිදිමත ගතියන වතුර බෝතලයක් කරන් ඉන්න වතුර ටික අපුන්න ඕනේ. ඒක අහන්නේ නැත්නම් නිින්ද යනවා නම් ගිහිල්ලා මූණ පොට්ටක් හොදගෙන ඉන්න. එතකොට ඔන්න ආය රිෆ්‍රෙෂ් වෙලා එනවා. නිදිමත ගතියේ මේ පාඩම් වලට සම්බන්ධලා අහගෙන ඉන්න ඉපায়ে තේරුමක් නැහැ. නිදිමතයි ඉන්න දැන් ගිහිල්ලා පොඩ්ඩක් මූණ පොට්ටක් ඔෂ් කරගෙන ඉන්න. හරි. ඔය විදිහට හදාගන්නේ ඕනම වාක්‍යයක් ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා. ප්‍රධාන කොටස් තුනක් තියෙනවා හැම වාක්‍යයකටම. කාල තුනක් තියෙනවා කොටස් තුනකුත් තියෙනවා. මේ කොටස් තුන හැම වාක්‍යයකටම පොදි. දැන් අපි ගමුකෝ මම කොළඹ යනවා කියන වාක්‍යෙම. මම කොළඹ යනවා. මේක කොහොමත් සිම්පලි කොටස් තුනක් තියෙන වාක්‍යයක්. ඕනම දිග වාක්‍යයක උනත් තියෙන ප්‍රධාන කොටස් තුනයි. මේකේ තියෙන බැලු බැලමට කොටස් තුනයි තමයි. එතකොට මේ තුනට බෙදෙනවා. ඕනම දිග වාක්‍යයක මම හෙට කොළඹ යනවා. මම හෙට මගේ යාළුවොත් එක්ක කොළඹ යනවා. තවත් දික් කියලා. ඒ ඕන දිග උනත් තියෙන්නේ කොටස් තුනයි. ඒකත් හය වසරෙන් ඉහළ ඉන්න දරුවෝ දැනගෙන ඉන්න ඕනේ. හරිද? වාක්‍යෙ මොනවද කොටස් තුන කියලා. මෙන්න පළවෙනි කොටස. අපිට එහෙමත් නම් කරන්න පුළුවන්. දෙවෙනි කොටස. මෙන්න තුන්වෙනි කොටස. එහෙමත් නම් කරන්න පුළුවන්. හරිද? පළවෙනි කොටස මොකක්ද? කර්තෘ පදේ කියලා. කර්තෘ පදේ. කර්තෘ කියලා කියන්නේ මොකක්ද කියලා දන්නවද? වාක්‍යයේ ප්‍රධාන චරිතය. වාක්‍යයේ මුලට එන කෙනා. එයා කර්තෘ පදේ. සිංහල වලින් මේ කියන්නේ දෙවෙනි කොටස මොකන්ද? ක්‍රියාපදේ. සිංහල වාක්‍යයක දෙවෙනියට යන්නේ සොසොසො ක්‍රියාපදේනේ. මේ ක්‍රියාපදේ අවසානය. දෙවෙනියට යන්නේ කර්මපදේ. හරිද? සිංහල වාක්‍යයක දෙවෙනියට යන්නේ කර්මපදේ. කර්මපදේ කියලා කියන්නේ මේ ක්‍රියාපදයට යටත් වෙන දේ. යනවා කොහෙද? කොළඹ. හරිද? එච්චර යන්න ඕනේ. මම නිකන් මේ සිංහල ටික කියන්නේ. තුන්වෙනියට දෙනවා ක්‍රියාපදේ. එහෙනම් සිංහල වාක්‍යයක කොටස් තුන තමයි එකටම යොදන්නේ අපි කර්තෘ පදේ ඊට පස්සේ කර්ම පදේ ක්‍රියාපදේ. කර්ම පදේ කියන එක තවත් අවබෝධ කරගන්න ලේසි මෙන්න මෙහෙම. කර්තෘ පදේයි ක්‍රියාපදේයි අයින් කරාපුවාම ඉතුරු වෙන හැම දෙයක්ම කර්ම පදේ වාක්‍යය. කර්තෘ පදේයි ක්‍රියාපදේයි අයින් කරගන්න දන්නවනේ මුල් චරිතයේ ප්‍රධාන චරිතය අයින් කරගන්නවා. කරන දේ ක්‍රියාපදයට අයින් කරගත්තාම ඉතුරු වෙන ටික තමයි කර්ම පදේ කියලා කියන්නේ. එහෙම අපිට තියාගත්තා තුන සිංහල ලේසි වෙන. ඔන්න සිංහල වල කොටස් තුන. දැන් මම මේ වාක්‍ය ඉංග්‍රීසි වලට දැම්. ඉංග්‍රීසි වලින් සෙන්ටෙන්ස් එකක් ලිව්ව. මම බත් කනවා. මම මේක ලියන්නේ කොහොමද? I eat. දැන් මේකම ලියමු. එතකොට ඔයාලා තේරුම් ගන්න ලේසි. මම කොළඹ යනවා. I go to Colombo. ඔන්න ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක. ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එක ඔයාලා නිර්මාණය කරන්න දන්නේ නැහැ. මම දන්න නිසා මම නිර්මාණය කරා කියලා මම හිතන්නේ. ඔන්න I go to Colombo. මම කොළඹ යනවා කියන එක නිර්මාණය කරා. දැන් ඕනම භාෂාවක කොටස් තුනයි නම් මේ ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකෙත් කොටස් තුනයි තියෙන්නට ඕන. අපි බලමු ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ කොටස් තුන කොහොමද ඇදලා තින්නේ කියලා. ඉංග්‍රීසි සෙන්ටෙන්ස් එකේ කොටස් තුන පළවෙනියට තියෙනවා කර්තෘ පදිය ගැටලුවක් නැහැ. මම I ආ ඒක හරි. දෙවෙනියට තියෙන්නේ go කියන එක. go කියන්නේ සිංහල වාක්‍යයේ මොකද්ද? ක්‍රියාපදේ. ඉංග්‍රීසි වාක්‍යයක දෙවෙනියට එන්නේ ක්‍රියාපදේ. තුන්වෙනියට තමයි ඉතුරු ටික, කියන්නේ ඔබ්ජෙක්ට් එක ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ මේ සිංහල ක්‍රමය නෙමෙයි ඉංග්‍රීසි මෙතඩ් එක. ඉංග්‍රීසි වල වාක්‍යයක කොටස් තුන පිළිවෙලට කියන්න කිව්වොත් අපි කියන්නේ කර්තෘ පදයට කියන පුතේ සබ්ජෙක්ට් එක කියලා ඉංග්‍රීසි වලින්. සබ්ජෙක්ට්.
ක්‍රියාපදයට කියනවා verb එක කියලා. Verb. කර්මපදයට කියනවා object කියලා. Subject, verb, object. ඕම් මතක තියාගන්න. ඉංග්‍රීසි වාක්‍යයක ප්‍රධාන කොටස් තුන තමයි subject, verb, object. සිංහල වල verb එක අවසානයට යන්නේ ඒක හිතන්න එපා. දැන් ඉංග්‍රීසි වලින් හිතන්න. ඉංග්‍රීසි sentence එකක ප්‍රධාන කොටස් තුන තමයි subject, verb, object. SVO කියලා පළවෙනි අකුරු තුන අරන් අපිට හදා ගන්නත් පුළුවන්. මෙතන මේ හදලා තියෙන SVO කියන්නේ. SVO ඔය තුන්වෙනි කරුණ ඇත්තේ අපි දාලා තියෙන අප ඕනෑම ආකාරයක වාක්‍යයක් ගොඩනැගීමේදී ඒ වාක්‍ය ගොඩනගන්නා වූ සැකැස්මට අනුකූල විය යුතුයි. ඒ සැකැස්ම තමයි SVO. S කියන්නේ subject, V කියන්නේ verb, O කියන්නේ object. එහෙනම් මොකද්ද අපි ඉගෙන ගන්න ඕනි මේ කොටසින්? ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි subject, verb, object. හරි? මොනවද මේ වෙනකන් ඉගෙනගත්තේ? මෙනෙහි කරගන්න. මෙන්න මේ විදිහට වාක්‍යයක් කියන්නේ වචන කිහිපයක එකතුවකි. ඒ විදිහට වචන එකතු කරලා හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවා. ප්‍රසන්ට් පාස්ට් ෆියුචර්. දැන් ඉංග්‍රීසි වලින් ඉගෙන ගත්තා නම් ඉංග්‍රීසි වලින් කතා කරන්න. ප්‍රසන්ට් පාස්ට් ෆියුචර්. ඒ විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට්. මතක තියාගන්න ඕනේ ඕඩ එක ඈ. හරි. තව ලස්සන දෙයක් කියලා දෙන්නයි යන්නේ. ඒ ලස්සන දේ තමයි මේ විදිහට වචන එකතු කරලා මේ විදියට කාල තුනකට දාලා මේ විදියට කොටස් තුනකට දාලා හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. මොනවාද මේ ආකාර කියලා කියන්නේ? මේ ආකාර හතර ඕනම වාක්‍යයකට පොදුයි. මේ පළවෙනි පිටුවෙන් කියලා දෙන්නේ වාක්‍ය නිර්මාණය කරන්න බලපාන හැම දෙයක්. කෙටි කරලා මේ කියලා දෙන්නේ. එහෙනම් අපිට බය වෙන්න දෙයක් නැහැ. මුල ඉඳලා හැම දෙයක්ම මේ ඉගෙන ගන්නවා. හරිද? වාක්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය වෙන හැම දෙයක්ම තමයි මේ පළවෙනි පිටුවේ තියෙන්නේ. වාක්‍ය නිර්මාණය කරන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා කියලා කියන්නේ. හරි, මෙහෙම බලමුකෝ. මම කොළඹ යනවා වාක්‍යනේ අපි ගත්ත උදාහරණයට සිංහල වාක්‍ය. දැන් මම කොළඹ යනවා කියලා කියන්නේ එක ආකාරයක්. හරිද? සාමාන්‍ය ආකාරයෙන් තියෙනවා කියලා හිතන්නකෝ ඒක. මම කියන්නේ ඔලුවට දාගන්න. මම කොළඹ යනවා කියන්නේ ආයේ වාක්‍ය සාමාන්‍ය ආකාරය. ඕක අපිට නෑ කියලා කියන්න. මම කොළඹ යන්නේ නෑ. එහෙනම් ඒ වාක්‍යයේ ඒක නැති යන ආකාරය. නැති යන ආකාරයෙන් කියන්න පුළුවන් වාක්‍ය. තව ආකාරයක් තියෙනවා. ප්‍රශ්නයක් අහන්න බලන්න. මම මගෙන් අහන්න ඇති හින්දා මම කියන්නේ ඔයා කියලා. ඔයා කොළඹ යනවද? ඔයා කොළඹ යනවද? ආ, ඒ වාක්‍ය ප්‍රශ්න ස්වරූපයේ තමයි ඒ. තව එක ආකාරයයි තියෙන්නේ. හරි ලේසි වාක්‍ය ඕනම වාක්‍යයක ආකාර හතරයි. ඔය හතරට පිට ආකාර නැහැ. අන්තිම ආකාරය තමයි නැද්ද කියලා අහන්න පුළුවන්. නැතන අර්ථයේ ප්‍රශ්نين අහන්න පුළුවන්. ඒ තමයි ඔයා කොළඹ යන්නේ නැද්ද? නැතන අර්ථයේ ප්‍රශ්න ස්වරූපයෙන් තියෙන්නත් පුළුවන්. එහෙනම් ඔන්න වාක්‍යයක ආකාර හතර මොනවද? මම කොළඹ යනවා සාමාන්‍ය ස්වරූපයෙන්. මම කොළඹ යන්නේ නැහැ. නැහැ නැති වෙන අර්ථය. ඔයා කොළඹ යනවද? ද ප්‍රශ්න ස්වරූපය. ඔයා කොළඹ යන්නේ නැද්ද? නැත යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපයෙන් තියෙන්නත් පුළුවන්. වාක්‍යයක ආකාර හතරයි. හරි ලේසි. ඔය හතරට අමතර කිසිම ආකාරයක් නැහැ. හරි? දැන් මම ඔයාලට කියලා දෙන්න යන ඔය ආකාර හතරට කියන ඉංග්‍රීසි නමයි සිංහල නමයි. මතක තියාගන්න ලේසි. ඉක්මනින් මතක තියාගන්නයි මතක ශක්තිය වර්ධනය කරගන්න අනිත්යි. හරි. පොසිටිව් ෆෝම් කියනවා සාමාන්‍ය ස්වරූපය. ඔක්කොම අමතක කරලා මෙන්න මේ ටික විතරක් බලා ගන්න ඕනේ. දැන් ඔක්කොම ඔලුවෙන් අයින් කරන්න. අරම මතකයි. දැන් ඔලුවේ යටි හිතේ තැම්පත් වෙලා තියෙන කලින් කොටස් ටික. ඒව ඔක්කොම අමතක කරලා මේ ටික විතරක් මතක තියා ගන්න දැන්. පොසිටිව් ෆෝම් කියන්නේ අර මම කියපු සාමාන්‍ය ස්වරූපයට. නෙගටිව් ගලප්පල මතක තියා. නෙගටිව් නෑ 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 නෙගටිව් 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 ෆෝම් නැති යන අර්ථයේ ස්වරූපේ නැති යන ස්වරූපේ. ක්වෙක්ෂන් එකක් කියන්නේ මොකක්ද? ප්‍රශ්නයක්නේ. ආ, ක්වෙක්ෂන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය. මේ දෙකේම එකතුවක් නෙගටිව් ක්වෙක්ෂන්. එහෙනම් අන්තිමක මතක තියාගන්න ලේසි. නැති යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය. මේ දෙකම එකතු වෙලා හැදෙන්නේ නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම්. හරි. දැන් මතක් කරගන්න. පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපය, නෙගටිව් ෆෝම් නැති යන අර්ථයේ, ක්වෙක්ෂන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය, නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම් නැති යන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය. ඊට කලින් හොඳට මතක් කරගන්න වාක්‍යයක ආකාර හතර. මයික්ස් ඕෆ් කරගෙන 3-4 පාරක් කියන්න බලාගෙන. පොසිටිව් ෆෝම් කියන්න, නෙගටිව් ෆෝම්, ක්වෙක්ෂන් ෆෝම්, නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම්. හැමෝම මයික්ස් ඕෆ් කරගෙන තව පාරක් කියන්න ඕනේ. පොසිටිව් ෆෝම්, නෙගටිව් ෆෝම්, ක්වෙක්ෂන් ෆෝම්, නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම්. තව එක පාරක් හැමෝම කියන්න. පොසිටිව් ෆෝම්, නෙගටිව් ෆෝම්, ක්වෙක්ෂන් ෆෝම්, නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම්. හැමෝම දැන් S වහගන්න, close your eyes. හැමෝම S වහගන්න.
දැන් කියන්න එක පාර මාත්‍යක පොසිටීව ෆෝම් නෙගටීව ෆෝම් පෙක්ෂන් ෆෝම් නෙගටීව කෙක්ෂන් ෆෝම් හොඳට මතක් කර කර කියන්න දැන් මන් නැතු එක පාර මාත්‍යක එක පාරක් මතක් කර කර කියන්න පොසිටීව ෆෝම් ඇස් වහගෙන ඇස් වහගෙන අරින්න පා නෙගටීව ෆෝම් ක්ලෝස් ඇස් කෙක්ෂන් ෆෝම් නෙගටීව කෙක්ෂන් ෆෝම් දැන් එක පාරක් ඇස් වහගෙන මෙනී කර ගන්න හොඳට හරි පාඩම් ඔන්න පාඩම් හිටියා. ලෙකන පාඩම් හිටුනේ. ඔන්න පාඩම් හිටියා. හරිනේ. මම දන්නවා පාඩම් හිටියා කියලා හැමෝටම. හරි. දැන් ඊළඟ අභියෝගය. දැන් සිංහල එකත් එක්ක මතක තියාගන්න එක. ඒක අමාරු නෑනේ. අරකින්ම මතක තියාගන්න පුළුවන්. ආ බලාගෙන කියන්න එකටම පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපය, නෙගටිව් ෆෝම් නැතේන අර්ථය ක්වෙස්චන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය නෙගටිව් ක්වෙස්චන් ෆෝම් නැත්නම් ආතේ ප්‍රශ්න ස්වරූපය දැන් ඔය මේ ස්ටඩි ටේබල් එකට මෙහෙම ඔලුව තියාගෙන ඉන්නා ඉන්නව නේද එයාලට ටිකකින් නිින්ද යනවා පුටුවේ මෙන්න මෙහෙම ඉඳගෙන ඉන්න ඕනි S2 පියවේගයකට පියවේගෙන යනවා මෙහෙම ඉන්නකොට අර මං කියන එක ටික වෙලාවක් යනකොට බණක් වගේ හෙන්න ගන්න එතකොට ඔහොම S2 පියවිලා ඔහොම නිින්ද පුටුවේ ඉඳන් ඉන්න ඕනි පන්දු මෙන්න මෙහෙම එතකොට ඔන්න නිදිමත නැතුව යනවා අරහෙම ඉන්නකොට නිකන් ඇඳේ ඉන්නා වගේ එක පාට මතක් වෙනවා. ඒ වගේ දේවල් වල S2 පීවෙන මට පේනවා මෙහෙම S2 පීවි කියන යනවා. මෙහෙම බලන්න මම වීඩියෝ ඔන් කරලා කියන්නේ ගන්නේ ඔබ බලාගෙන. ඒ නිසා මෙහෙම ඉන්න එපා. මෙහෙම ඉන්න. හරි. හරි. දැන් අපි අය මතක් කරගමු. දැන් S2 වහගන්න කියලා කියනවනේ. එතකොට එහෙම අය S අරින්නේ නැහැ. මම ඒකයි බැලුවේ. S වහගෙන පාඩම් කරන්න ගියාට පස්සේ සමහර අය S ඇරියනේ. හරි. එහෙනම් ඔහොම මතක් කරගමු පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපය බලාගෙන කියන්න නෙගටිව් ෆෝම් නැතන අර්ථයේ ස්වරූපය ක්වෙක්ෂන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම් නැතන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය හරි අයිපාඩ් බලාගෙන කියන්න පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපය නෙගටිව් ෆෝම් නැතන අර්ථයේ ක්වෙක්ෂන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය නෙගටිව් ක්වෙක්ෂන් ෆෝම් නැතන අර්ථයේ ප්‍රශ්න ස්වරූපය. දැන් S2 වහගෙන කියන්නේ අහිංස ආයු ස්ලීපි අහිංස සඳමාලි. නිමද්ද? නෑනේ. නෑ නෝ. පොඩ්ඩක් වගේ ආවනේ. ඔකේ. හරි S2 වහගෙන කියන්නේ. ඇස්සල්ලා බලන්න බෑ මතක් කර කර කියන්න. ආකාර හතර සිංහ තීරුකේ. හරි පාඩම් අය ෆිනිෂ් කියලා දාන්න ඉක්මන් කරන්න students 30 30 very good පාඩම් 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 very good ෝටි හතලිහයි පනහයි ෆිෆ්ටී වෙරිගුඩ් අම්සෝ හැපි පාඩන් ගැනේ දික්මට මේක හරි දැන් අපි ආය මතක් කරගමු මෙතැන අපි මොනවද මේ කතන්දරයේ කතා කළේ මතක් කරගන්න මෙනෙහි කරගන්න වාක්‍යයක් කියන්නේ වචන 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 එකතු කරලා හදාගන්න වචන කිහිපයක එකතුවකි ඒ විදිහට වචන එකතු කරලා හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කාල තුනයි past present future එහෙම කියනකොට අපිට මතක් වෙන්න ඕන ඒ විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනයි there are three main parts of a sentence present past future ඒ විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන ආකාර හතරයි පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපය නෙගටිව් ෆෝම් නැතන අර්ථය ක්වෙස්චන් ෆෝම් ප්‍රශ්න ස්වරූපය
negative question form නැතිනම් ප්‍රශ්න රූපෝ ටික මතකයි දැන් හරි okay ඉතින් එහාට තව ටිකක් කියලා දෙනවා ඒ ටික කියලා දෙනවා ක්ලාස් එක නතර කරනවා මේ සතියෙම ගිහිල්ලා කල්පනා කර කර ඉන්න දින් මොනවාද ඒ කිව්වේ කියලා ලැබෙන සතියේ නැක හරි තව එක දෙයක් කියලා දෙනවා ඔන්න බලාගන්න දැන් අපි ඔහු වෛද්‍යවරයෙක් වේ කියන වාක්‍යය ඔහු වෛද්‍යවරයෙක් කියන එක තමයි වේ කියලා දාලා ඔහු වෛද්‍යවරයෙක් වේ ඔහු වෛද්‍යවරයෙක් කියන එක තමයි ඔය ඔහු වෛද්‍යවරයෙක් වේ ඒක අපි හරවලා බලමු සාමාන්‍ය ස්වරූපයේ තමයි ඔහු වෛද්‍යවරයෙක් වේ කියලා කියන්නේ නැතෙන අර්ථය කොහොමද කියන්නේ ඕක අපි සිංහලෙන් ඔහු වෛද්‍යවරයෙක් නෙමේ නොවේ ප්‍රශ්නෙකින් කොහොමද ඕක කියන්නේ ඔහු වෛද්‍යවරයෙක්ද ඔහු වෛද්‍ය මේ නැතෙන අර්ථ ප්‍රශ්න රූපයෙන් කොහොමද කියන්නේ ඔහු ඔහු වෛද්‍යවරයෙක් නොවේද ඔහු වෛද්‍යවරයෙක් නෙමෙයිද හරි දැන් මම කියලා දෙන්න යන්නේ ඔයාලට මේ ආකාර වෙනස් වෙනකොට ඉංග්‍රීසි වාක්‍යයක මොනවද වෙනස් වෙන්නේ කියලා හරිම ලේසි ඉංග්‍රීසි වාක්‍ය මේ වෙනස්කමට මුහුණ දෙන්නේ එකම ක්‍රමයකට එක දෙයයි වෙනස් වෙන්නේ එක දෙයයි වාක්‍ය එක කොටසයි වෙනස් වෙන්නේ මේ ආකාර හතරම නිර්මාණය කරන්න පුළුවන් එක කොටසක් එහා මෙහා කරලා අපි මේ මොකද්ද කියලා බලමු දැන් බලන්න මේ උදාහරණ වාක්‍ය තියෙනවා මෙතන he is a doctor කියන වාක්‍ය හරි මම දැන් ඔන්න අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි දැන් ඇවිල්ලා විනාඩි 20ක් විතර මම පැහැදිලි කිරීමක් කරා පැය කාලක් විතර ඒ පැය කාලය ඇතුළතදී ඔයාලා දන්නේ නැති වුණාට ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලා දන්නේ නැහැ හරිද බලමුද කොහොමද ඔන්න මන් දෙන ඔයාලට වාක්‍යයක් he is a doctor කියලා ඔයාලා මේ පැය කාලය ඇතුළතදී මහා ලොකු ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාලා දන්නේ නැති වුණාට බලන්න කියන්න මේ වාක්‍ය ගැන ඔයාලා මොනවද දන්නේ මේ ඉගෙන ගත්ත දේවල් වලින් මේ මේ වචන ටික දිහා බලපුවාම ඔයාලට මොනවද කියන්න හොතන මම අහන ප්‍රශ්නේ ආය අහනවා මේ වචන ටික දිහා බලපුවාම ඉගෙන ගත්ත දේවල් එක්ක ගලපලා ඔයාලට මොනවද කියන්න පුළුවන් මයික් ඔන් කරලා නේද තියෙන්නේ බලන්න ආ ඉන්න මයික් ඔන් කරලා බලන්න ප්‍රශ්නේ පැහැදිලි සර් ඇත්තටම සබ්ජෙක්ට් එක ડોක්ටර් කියන්නේ ඔබ්ජෙක්ට් verb object එක is ඒක තේරුම ඇත හෝ නැත යන ඔකේ නෑ ඇත හෝ නැත යන පිළිතුරක් ගන්න බෑ අපි මේක දරුවෙක් කියනවා මේ විස්තර කරනවා මේව මේව කියලා මොනවද පැහැදිලිව කියන්නේ මොනවද මේ වචන ටික දිහා බලලා වට කියන්න පුළුවන් පළවෙනිම දේ මොකද්ද මේ වචන ටික දිහා බලලා කියන්න පුළුවන් object කියන්නේ verb එක ડોක්ටර් කියන්නේ object ආ එහෙමත් කියනවා මේ එක දරුවෙක් දෙන්නෙක් විතර මේක විස්තර කරලා කියනවා මේ අන්න හරි කක්කාව වර්තමාන කාල වාක්‍යයක් කියලා කියනවා තම මුල් වෙන්න කියන්න පුළුවන් කාටද මේ වචන ටික වර්තමාන කාල වාක්‍ය මේ වචන ටික මේක වාක්‍යයක් very good මේක වාක්‍යයක් අහගන්න මේක වාක්‍යයක් පිළිවෙලට આવොත් අපිට කියන්න පුළුවන් පළවෙනි කාරණාව තමයි ඔව් පිළිවෙලකට ආවොත් අපිට කියන්න පුළුවන් පළවෙනිම කාරණාව තමයි මේක වාක්‍යයක් කියන එක. ඔන්න එකක් කිව්වා very good. මේ ඉගෙන ගත්තේ ගොඩක් දේවල්. තව මොනවද කියන්න පුළුවන් ඉන්නේ? තව එකක් කිව්වා මේක වර්තමාන කාල වාක්‍යයක්. වර්තමාන කාල වාක්‍යයක්. වර්තමාන කාල වාක්‍යය. වර්තමාන කියලා කිව්වා. තව මොනවද කියන්න පුළුවන්? මේ පොසිටිව් ෆෝම් වාක්‍ය. කියන්නේ සබ්ජෙක්ට් එක පොසිටිව් ෆෝම් වාක්‍ය. අවම බෑ. කියන්නේ සබ්ජෙක්ට් එක යූස් කියන්නේ ඉස් වර්බ් එක ඔබ්ජෙක්ට් එක. හරි හොඳයි. ඔයාලා දැන් එහෙම් උත්සාහ කළා මෙන්න කියන්න පුළුවන් දේවල් ඔයාලා හරි පළවෙනි දේ තමයි මේ වචන ටික තියාබල් අපිට කියන්න පුළුවන් මේ ඉගෙන ගත්ත දේවල් මේක වාක්‍ය this is a sentence because there are some words here. මෙතන වචන තියෙනවා වචන එකතු කරලා හදද්දී මේක වාක්‍යයක් කියලා කියන්න පුළුවන්. තව කියන්න පුළුවා මේක ප්‍රසෙන්ට් ටෙන්ස් වර්තමාන කාලය කියලා කියන්න පුළුවන් වෛද්‍යරික් වේ කියලා කියන වර්තමාන කාලයේ වාක්‍යයක්. තව කියන්න පුළුවන් ඔයාලා අමාරුවෙන් කියන්නේ මේ වාක්‍යයේ කොටස් තුනක් තියෙනවා. සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට්. කොටස් තුනක් තියෙනවා. ඒවා තමයි සබ්ජෙක්ට්, වර්බ්, ඔබ්ජෙක්ට්. ඔයාලට දැන් අඳුන ගන්න පුළුවන්ද කියලා බලමු.
මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක මොකක්ද? What is the subject of this sentence? හොඳයි. ඒ හැමෝම අඳුරගත්ත ඒක ගැටලුවක් නෑ. But can you understand or can you identify the verb of this sentence? මේ වාක්‍යයේ ක්‍රියාපදය මොකක්ද කියලා හොයාගන්න. ක්‍රියාපදයක් නෑ කියලා කියනවා. ඔව්. ඇයි ඔයාලා ඊට් කියලා කියන්නේ? මේ verb එක කියලා කියන්නේ. ඇයි? මොකක්ද හේතුව? ඒක මේ සබ්ජෙක්ට් එක නගින්ම තියෙන හින්දා. Very good. උත්තරේ හරියටම හරි. දැන් අහගන්න. දැන් එක දරුවෙක් දෙන්නේ කියන මේකේ ක්‍රියාපදයක් නැහැ කියලා. එයාලත් හරි නේද? ඒ කියන්නේ අපි ක්‍රියාපද කියලා අඳුනගත්තේ මොනවද දැන් අහගන්න. ක්‍රියාපද කියලා අඳුනගත්තේ එනවා, කනවා, බොනවා, දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා, වා 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 වලින් අවසන් වෙන කරන දෙයක් තියෙන දේවල් තමයි අපි ක්‍රියාපද කියලා අඳුනගත්තේ. ඉතින් මේ වාක්‍යය ඇතුළේ එහෙම බැලූ බැල්මට පේන ක්‍රියාපදයක් අපිට නැහෙනේ. එනවා, කනවා, බොනවා, දුවනවා, පයින්නවා, සෙල්ලම් කරනවා, වා 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 වලින් අවසන් වෙන. ඒ නිසා අපිට කියන්න මේක ක්‍රියාපදයක් නැහැ කියලා. නමුත් ක්‍රියාපදයක් නැතුව වාක්‍යයක් නිර්මාණය වෙන්නේ නැහැ. හේතුව තමයි subject verb object තුනම තියෙන්න ඕනේ වාක්‍යයක් කියලා කිව්වා. ඉතින් එහෙනම් බලන්න අපිට guess කරන්න සිද්ධ වෙනවා subject එක මේක නම් ඒ ළඟින්ම තියෙන්නේ මොකන්ද verb එක නම් මේ is කියන්නේ මේ වාක්‍යයේ ක්‍රියාපදය කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒක දරුවෙක් ඒක කිව්වා. ඇයි ඔයාලා මේ is verb එක කියලා අඳුනගන්නේ කියලා අහුවාම ඔය subject එක ගාවම තියෙන හරියටම හරි. එහෙමත් අපිට අනුමාන කරන්න පුළුවනි. ඉතින් අපි දැන් ඉගෙන ගන්න ඕන දෙයක් තමයි අපි දන්නේ නැහැ මේ is කියන්නේ ක්‍රියාපදයක් කියලාවත් අද වෙනකල්. නමුත් අද තර්කානුකූලව අපි ඉගෙන ගත්තා මේ is කියන්නේ ක්‍රියාපදයක් කියන එක. ඒ ක්‍රියාපද වර්ගය ටිකක් විරස්. ඒක ඇතුලේ නැහැ ඉනව කනවා බොනවා දුවනවා පයින්නවා වගේ වා වා වලින් අවසන් වෙන කරන දෙයක් නැහැ. කරන දෙයක් නැති දේවලුත් ක්‍රියාපද වෙන අවස්ථා තියෙනවා. ඒව තමයි අපි මේ ග්‍රැමර් 1 එක පුරාවටම ඉගෙන ගන්න මෙන්න මේ වගේ ක්‍රියාපද ගැන. හරි? ඒක ලබන සතියේ ඉඳලා ඉතිරි කරනවා. ඉතින් එහෙනම් අද ඉගෙන ගන්න මේ is කියන්නේ ඔන්න ක්‍රියාපදය. මේ වගේ තව මොනවද තියෙන්නේ? Is, am, are, was, were, will be, has, have, had. අන්න මේ වගේ තව ගොඩාක් තියෙනවා. අපිට බැලූ බැලමට අඳුනගන්න බැරි නමුත් වාක්‍යයක ක්‍රියාපදයක් විදිහට යොදන මෙන්න මේ වගේ ක්‍රියාපද. මේවට කියන්නේ be verbs කියලා. ඒව ලබන සතියේ මම කියලා දෙන්න නමත් එක්කම. එහෙනම් ඔයාලා අඳුනගන්නේ මේකත් ක්‍රියාපදයක් තමයි කියලා. එහෙනම් ඔන්න ක්‍රියාපදෙ. එතකොට මේ වාක්‍යයේ ඔබ්ජෙක්ට් එක මොකද්ද? What is the object of this sentence? මයික් මම මියුට් කරලා නැති. හරි. What is the object? දැන් ඔන්න ඒකෙත් මම උත්තර ටිකක් ගත්තා. ડોක්ටර් කියලා කියනවා, අ ડોක්ටර් කියලා කියනවා. ඔයාලට ඔක හිතන්න දෙයක් නැහැ. මම පැහැදිලි කළා කලින් වාක්‍යයක subject එකයි verb එකයි එළියට ගත්තට පස්සේ ඉතුරු වෙන හැම එකක්ම මොකක් කියලාද කිව්වේ? object එක කියලා කිව්වා. එහෙනම් ડોක්ටර් විතරක් නෙමෙයි අ ડોක්ටර් කියන සම්පූර්ණ කොටසම object එක තමයි මේ වාක්‍යය. අ ගලවලා වෙන පැත්තකට ගන්න බෑ. අ කියන එකක් වාක්‍යයට යෙදුවොත් ඊට එහා පැත්තේ තියෙන නාම පදයත් එක්ක ඒක බැඳෙනවා. අ කියන එක කොහෙටවත් වෙනස් කරන්න බෑ දුවේ පුතේ. හරි? හරි. එහෙනම් ඔන්න he is the subject, is the verb, a doctor is an object of the sentence. ඔන්න subject verb object අපි මේකෙන් බෙදලා ගත්තා. හරි. දැන් කියලා දෙන්න යන්නේ positive form වාක්‍යයකට වැඩිය negative form වාක්‍යයේ දිහා බලනකොට මොකක්ද අපිට තියෙන වෙනස්කම? He is not a doctor කියලා තියෙනවා. positive වාක්‍ය he is a doctor, negative වාක්‍යයේ තියෙන්නේ he is not a doctor, ඔහු වෛද්‍යවරයෙක් නොවේ කියලා. මට කියන්න පුළුවන් මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ නෙගටිව් වෙනකොට? කාටද කියන්න පුළුවන්? not at වෙලා not at වෙලා කියන උත්තරය නෙගටිව් වෙනවා. not at වෙලා
මොකෙන්ද කියලා කියන්න ඇර කිම වර්බ් එක නෙගටිව් වෙලා කියන එක උත්තරේ පිළිගන්නත් බෑ. හරියට පැහැදිලිව කියන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ කියලා. කියන්න දැන් නෝට් එක වෙලා කියන එක පිළිගන්නත් බෑ. මොකේද නෝට් එක වෙලා තියෙන්නේ? එක්කෙනෙක් දෙන්නෙක් කියනා වගේ මට ලාවට ඇහුණා. මෙතන නොට් එකතු වෙලා තියෙන්නේ වර්බ් එකට. ඊස් එකට කියලා කියන්න එපා. ඇයි? ඔය වගේ ඊස් එන්නත් පුළුවනි. ඇම් ආ වර්ස් වර් ඒ ඕන වර්බ් එකක් එන්න පුළුවනි. වෙන්නේ නෙගටිව් එකේදී වර්බ් එකට නොට් එකතු වෙන්නේ. ඔයාලා ඊස් එකට නොට් එකතු වෙලා කියලා මතක තියාගත්තොත් මොකද වෙන්නේ කියලා දන්නවද? දැන් ආයන වාක්‍යයකට වුණත් ඈම් වෙන වාක්‍යයකට වුණත් ඔයාලා ඊස් නොට් තමයි දාන්නේ. ඒ නිසා දැම්ම වැරද්ද දාගන්න ඊස් වලට නොට් එකතු වෙනවා නෙමෙයි මේ ඊස් දාන්නේ මේ වාක්‍යයේ සබ්ජෙක්ට් එකේ ඒකවචන හින්දා හී හින්දා ඊස් දැම්මේ අපි. ඒ නිසානේ ඊස් එකට නොට් එකතු අපි පේන්නේ. අපි සාමාන්‍යකරණයකට ලක් කරලා පොදුවේ අපි කියනවා නෙගටිව් වලදී මොකද වෙන්නේ වාක්‍යයේ verb එකට not එකතු වෙනවා. හොඳට ඔලුවට ගියා නේද? වාක්‍ය verb එකට not එකතු වෙනවා. හරි ලේසිනේ. negative form වාක්‍යයක වෙන්නේ වාක්‍ය verb එකට not එකතු වෙනවා. එහෙනම් positive form වාක්‍ය verb එක තියෙන තැනම තියෙනවා කියලා තමයි කියන්නේ. positive form එකේදී මොකද වෙන්නේ? verb එකට මුකුත් වෙන්නේ නැහැ තියෙන තැන. subject එක ගාවි තියෙන තැනම තියෙනවා. negative වලදී මොකද වෙන්නේ? verb එකට not එකතු වෙනවා. හරි. එහෙනම් ඒ අර්ථයෙන් බලන question වලදී මොකද්ද වෙන්නේ? is he a doctor? ක්වෙස්චන් මාක් එකක් එන්න ඕනේ දාගන්න. නෝට් එක ලියලා දාගන්න ගෙදර ගිහිල්ලා දැන් පොත අතේ තියෙනවා මෙතන ක්වෙස්චන් මාක් එකක් දාගන්න. ක්වෙස්චන් ෆෝම් එකේදී වාක්‍යයේ මොනවාද සිද්ධ වෙලා තියෙන වෙනස්කම් කියලා දැන් පැහැදිලි කරන්න පුළුවන්. වර්බ් එක මොනටද? වෙරි ගුඩ්. වර්බ් එක මොනටද? වෙරි ගුඩ්. වර්බ් එක මොනටද? වර්බ් එක මොනටද? බොහොම හොඳයි සතුටි. කවුරුවත් කිව්වේ නෑනේ ඊස් මුලට ඇවිල්ලා කියලා. එහෙනම් අවබෝධයෙන් තමයි ඉන්නේ. බොහොම හොඳයි. I am so happy about you. එහෙනම් verb එක මුලට එනවා. ඔයාලට අමතකුණ තව දෙයක් තියෙනවා. question mark එකක් එනවා. මේ විදිහටම මතක තියාගන්න වාක්‍ය මොනවද සිද්ධ වෙන්නේ වෙනස්කම් කියපුවාම question form එකේදී verb එක තියෙන තැන වාක්‍ය මුලට ගෙනල්ලා වාක්‍ය අවසානයේ question mark එකක් දානවා. එහෙනම් හරියටම දැන් කියන්න පුළුවන් negative question වලදී වාක්‍ය මොනවද සිද්ධ වෙලා තියෙන වෙනස්කම් කියන. ඒකේ බලන්න මෙන්න මෙතන question mark එකක් එන්න ඕනේ එකක් දාගන්න. negative question question කියපුවොත් question mark එකක් එන්න. ඒකක් දාගන්න gedili ලියනවා නම් gedili පොතේ දාගන්න. හරි දැන් කියන්න බලන්න negative question වලදී වාක්‍ය මොනවද සිද්ධ වෙලා වෙනස්කම්. ඔය ഘോഷාව වගේ ඇහුනට කමක් නැහැ. මම කතා කරන්න දෙනකොට මයික් එක ඔන් කරලා හැමෝම කතා කරනවා. නිදිමත ගතිය නැතුව යනවා. පන්තියට අපි ක්‍රියාකාරී විදියට සම්බන්ධ වෙනවා කියන එක අපිට හැඟෙනවා. Tamanට හැඟෙනවා. ඒ නිසා මම අවස්ථාව දින වේලාවෙදි මයික් ඔන් කරලා කතා කරන්න ඕනේ. ඒක ඇහුණාද නැද්ද කියන එක අදාළ නැහැ. මට ඔය හිමෙන් උත්තර ඇහෙනවා, වැරදිද කියනේ ඇහෙනවා. මම ඒව ග්‍රහණය කරගන්නවා. ඔයාලා ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මම කියපු වෙලාවේ හැමෝම එකපාර මයික් ඔන් කරලා කියන්න ගැටලුවක් නැහැ. එක්කෙනෙක් කියලා ඉවර නැගන් ඉන්නත් එපා. තමන්ගේ උත්තරේ කියන්න. ඊට පස්සේ උත්තරයක් කිව්ව තමන්ම තමයි කරන්නේ මං කියපු උත්තරේ හරිද වැරදිද කියලා. ඒක තමන් සහ තමන්ගේ හෘද සාක්ෂියක් එක්ක වැඩ කරන වෙලාවක් කියන්නේ. හරි? ඒ නිසා දින අවස්ථාවේදී කතා කරන්න. හරි? ගුඩ් එක දෙන්නේ කිව්වා හරියට verb එකට not එකතු වෙලා වාක්‍යයේ බුලට ඇවිල්ලා අවසානයේ question mark එකක් එනවා. හරි? මේ අහන්නකො. දැන් මෙතන is not නෙමේ isn't කියලා නැති තියෙන්නේ isn't උඩුකමාවක් එක්කනේ. negative question වලදී verb එකට not එකතු කරලා මුලට දානකොට කිටි කරලා ලියන්න ඕනේ. is not නේ අපි හරිනම් ඉන්න ඕනේ verb එකට not එකතු කරලා මුලට ගෙනවොත්
is not he a doctor කියලා question mark එකක් දානවා is not he a doctor කියලා. නමුත් මේ is not හරි are not හරි එහෙම negative question වලදී verb එක not දාලා වාක්‍ය වලට ගේනකොට කෙටි කරලා ලියන්න ඕනේ. ඉදිරියේදී කියලා දෙන්නම් අනිත්‍යව කෙටි කරන විදිය. Is not කෙටි කරන්න මෙන්න මෙහෙමයි. Is කියලා ලියලා in ලියලා o වෙනුවට උඩුකමාවක් දාලා t දානවා. Isn't he a doctor? මොකද උනේ? Negative question වලදී වාක්‍යයේ verb එකට not දාලා වාක්‍යයේ මුලට ගෙනල්ලා වාක්‍ය අවසානයේට question mark එකක් දානවා. එහෙනම් ඔන්න අහේ මෙනෙහි කරගන්න. එක එක form වලදී වාක්‍යයේ ක්‍රියාපදයට මොකද වෙන්නේ කියලා මෙන්න අහගන්න. Positive වලදී verb එකට මුකුත් වෙන්නේ නැහැ තියෙන තැනම තියෙනවා. Question වලදී verb එක මුලට sorry negative වලදී verb එකට not එකතු වෙනවා. Question වලදී verb එක මුලට ගෙනල්ලා වාක්‍ය අවසානයේට question mark එකක් negative question වලදී වාක්‍යයේ මුලට verb එක not දාලා ගෙනල්ලා වාක්‍ය අවසානයේ question mark එකක් හරි. ඔන්න මම දැන් උන්න මෙනෙහි කරගත්තානේ. අහම්බෙන් මම එක්කෙනෙක්ට දෙන අවස්ථාවක් බලමු පුළුවන් වෙයිද කියලා මම අහනකොට කියන්නයි තියෙන්නේ. හරිද? අරුන්දි. අරුන්දි මනීෂා ස්විච් ඔන් මයික් මම කියන එක තමයි මයික් ඔන් කරන්න. අරුන්දි මනීෂා මයික් එක ඔන් කරන්න. ස්විච් ඔන් මයික්. හරි ක්ලෝස් යුවර් අයිස් ඇස් දෙක වහගන්න. පොසිටිව් ෆෝම් වලදී වර්බ් එකට මොකද වෙන්නේ? ඇස් දෙක වහගන්න. ඇස් දෙක. ඒක වාක්‍යයට මුකුත් වෙන්නේ නැහැ. ඒවා ක්ලෝස් යුවර් අයිස්. හරි හරි. ක්ලෝස් යුවර් අයිස් ඇස් දෙක වහගන්න. වර්බ් verb එකට මුකුත් වෙන්නේ නැහැ තියෙන තැනම තියෙනවා. negative වලදී verb එකට මොකද වෙන්නේ? verb එකට not එකතු වෙනවා. question වලදී verb එක ඉස්සරහ දෙනවා. තව උඩට දෙයක් එනවා ප්‍රශ්නාර්ථ ලකුණකුත් තියෙනවා. ආ negative question වලදී මොකද වෙන්නේ? verb එකට not එකතු වෙනවා. ඒක කෙටි කරලා ඉස්සරහට දාලා question mark එකක් එනවා. ක්වෙස්චන් මාර්ක් එක අවසානයේදී හරි හරි ඔකේ තව එක්කෙනෙක්ට අවස්ථාව දීලා බලමු අපි. දිලීෂා සුචිනමයි ක්ලෝස් යස් ඇස් දෙක හදන්න බලන්න. පොසිටිව් වලදී වර්බ් එකට මොකද වෙන්නේ? අනිත් අය ඒ විදිහටම තියෙනවා මොකුත් වෙන්නේ නැහැ. නෙගටිව් වලදී නෙගටිව් වලදී verb එකට not කිය දෙනවා. In the question form what happened to the verb? question form වලදී ඉස්සරහට එනවා. තවදයක් question mark එක එනවා. Very good. In the negative question form what happened to the verb? question form එකේ not ඉස්සරහට ඇවිල්ලා එක කැටි වෙලා ඉස්සින් වෙනවා. තව question mark එනවා. Very good. isn't කියලා කියන්නේ verb එක not දාලා වාක්‍ය මුලට ගෙනල්ලා question mark බලන්න මම අහම්බෙන් very good. ඒ කියන්නේ මතක ශක්තිය වර්ධනය වුණා. ඒක කියලා දුන්න වෙලාවෙම මතක හිටියා. කියලා දුන්න වෙලාවෙම ඔලුවට ගියා. දැන් ගොඩක් දේවල් බලන්න අපි දැන් මේ භාගයක් ඇද්දද කතා කරපු කාරණා කරුණු කාරණා කොච්චරද කියලා ඒවා ඒ වෙලාවෙම ඔලුවට යන විදිහට අපි වැඩි කරගන්න ඕනේ නේ. එතකොට ආයෙ අමුතුවින් මතක් කරන්න පාඩම් කරන්න දෙයක් නැහැ. ඉතින් very good බොහොම හොඳයි. එතකොට දැන් හැම කෙනෙක්ම දෙමාපියෝ හරි සහෝදර සහෝදරියක් හරි ලක් ඔය විදිහට අහලා දැන් චූට් එක බලා ගන්න විනාඩි දෙකක් ඇතුළතදී අහන්න ඕනේ. මං අහන්න වැඩි හරි නේ අහන්න ඕනේ. පොසිටිව් වලදී මොකද වෙන්නේ verb එකට? නෙගටිව් වලදී මොකද වෙන්නේ? question වලදී මොකද වෙන්නේ? නෙගටිව් question වලදී මොකද වෙන්නේ? චූට් එක බලා ගන්න කියන්නේ වැඩි හිටියෝ ඉන්නව නම් පොඩි හිටියන්ගෙන් අහන්න, දරුවන්ගෙන් අහන්න, අහලා බලන්න. සහෝදර සහෝදරියෝ ඉන්නව නම් දෙන්න තුන් දෙනා එකතු වෙලා ඒ මාරි මාරට අහලා බලන්න. මෙන්න මේ විදිහටයි අහන්න. පොසිටිව් වලදී verb එකට මොකද වෙන්නේ? තියෙන තැනම තියෙනවා මුකුත් වෙන්නේ නැහැ. නෙගටිව් වලදී මොකද වෙන්නේ? verb එකට not එකතු වෙනවා. question වලදී මොකද වෙන්නේ? verb එක වාක්‍ය වලට ඇවිල්ලා අවසානයේ question mark එකක් එනවා. නෙගටිව් question වලදී මොකද වෙන්නේ? verb එකට not දාලා වාක්‍යෙ මුලට ගෙනල්ලා දාලා අවසානයේ question mark එකක් එනවා. මොන විදිහට කියන්නේ? හරි බලන්න.
හරි සිනා. දැන් බලන්න මේ වෙනකන් කතා කරපු ටික මතකද කියලා. මං එකපාරක් කියලා ඔයාලට විනාඩි දෙකක් විතර දෙනවා මෙනෙහි කරගන්න. මෙන්න මේ විදිහට මතක තියෙන්න ඕනේ. මෙච්චර වෙලා කතා කරපු ටික. කතන්දරයක් වගේ. දන්න ඉංග්‍රීසි කැලේ ටිකක් දාන්න. ඉංග්‍රීසි ඉගෙන ගත්ත ටික අනිත් ටික සිංහලෙන් කියන්න. මෙන්න මේ වාක්‍යයක් කියන්නේ වචන කිහිපයක එකතුවක්. එහෙම වචන එකතු කරලා හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවා. ඒවා තමයි present, past, future. ඒ කියනකොට මැවෙනවා ඔළුවේ. ඒ විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒවා තමයි subject, verb, object. ඒ විදිහට කාලවලට බෙදලා කොටස් වලට දාලා හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර තමයි positive form සාමාන්‍ය ස්වරූපය, negative form නැතෙන අර්ථය, question form ප්‍රශ්න ස්වරූපය, negative question form නැතෙන අර්ථය ප්‍රශ්න ස්වරූපය. ඔය positive form වලදී verb එක තියෙන තැනම තියෙනවා. negative form වලදී verb එකට not එක තියෙනවා. question form වලදී verb එක මුලට ඇවිල්ලා වාක්‍ය අවසානයේ question mark එකක් එනවා. negative question වලදී not දාලා වාක්‍යයේ මුලට verb එක ගෙනල්ලා අවසානයේ question mark එකක් එනවා. මතකද කියලා මෙනෙහි කරගන්න, අමතක නම් අමතකටයි බලා ගන්න. මම ස්ක්‍රීන් එක තියන්න විනාඩි 3ක් දෙනවා. මෙනෙහි කරගන්නවා කියලා කියන්නේ අවසානයේ මතකින් කියන්න පුළුවන් මට්ටමට එන්න. හරිද? අමතක වුණොත් බලනවා ආයෙ කියන. අමතක වුණොත් බලනවා ආයෙ කියලා මම ලොක් කරලා තියෙනවා. හරිද? ඒක කියන පිළිවෙල මතකනේ. වාක්‍ය ආකාර හතර සිංහල ඉංග්‍රීසි වලින් කියලා verb එකට වෙන දේත් කියන්න. මේ ලියලා තියෙන විදිහට නෙමෙයි, අපේ භාෂාවෙන් අපේ හිතරෙන විදිහට කියන්නේ. වාක්‍යයක් කියන වචන කීපයක එකතු වෙක සෑම වාක්‍යයකම කාල මේක කටපාඩම් කරනවා නෙමෙයි මතකෙද. වාක්‍යයක් කියන්නේ අන්න එහෙම කතා කරන භාෂාවෙන් මතක තියාගන්න. වාක්‍යයක් කියන්නේ වචන කීපයක එකතුවක්. එහෙම හදාගන්න. එහෙම මතක. එහෙම හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනයි. past, present, future. එහෙම හදාගන්න වාක්‍ය ප්‍රධාන කොටස් තුන. subject, verb, object. ඒ ඕනම විදිහකට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. පොසිටිව් ෆෝම් සාමාන්‍ය ස්වරූපේ, නෙගටිව් ෆෝම් නැත්නම් අර්ථ ක්වෙස්චන් ෆෝම් ප්‍රශ්න ස්වරූපේ, නෙගටිව් ක්වෙස්චන් ෆෝම් නැත්නම් අර්ථ ප්‍රශ්න ස්වරූපේ. ඒ විදිහට ඒ හදාගන්න පොසිටිව් වාක්‍යයක verb එක තියෙන තැනම තියෙනවා, නෙගටිව් වාක්‍යයක verb එක not එක තියෙනවා, ක්වෙස්චන් වාක්‍යයක verb එක මුලට ඇවිල්ලා අවසානයේ ක්වෙස්චන් mark එකක් එනවා, නෙගටිව් ක්වෙස්චන් වාක්‍යයක verb එකට not දාලා මුලට ගෙනලා අවසානයේ ක්වෙස්චන් mark එකක් එනවා. විනාඩියයි තප්පර ගණන් යන්නේ ඔක මතකෙන් කියන්න. මෙනි කරගන්න විනාඩි තව දෙකක් දෙන්න. ඔච්චරයි කියන්නේ. හරිනේ. ඔයාලා දන්නවද ওই ටික මතක තියාගන්න ඔයාලා ලබන සතියේ වාක්‍ය නිර්මාණය කරනවා කියලා? ඔයාලා ලබන සතියේ වාක්‍ය නිර්මාණය කරනවා. මම සිංහල වාක්‍ය කියද්දී ඔයාලා ඉංග්‍රීසි වලින් වාක්‍ය. ඔය ටික ප්‍රමාණවත් වාක්‍ය නිර්මාණය කරගන්න. මම ඒ නිසා දෙනවා හෝම්වර්ක් එකක්. මේ හෝම්වර්ක් එක පොඩි දරු වැඩිහිටියෝ හැමෝම කරන්න ඕනේ. ඒ කියන්නේ පන්තියට සම්බන්ධයි. ඈ ඒ තමයි වීඩියෝ ක්ලිප් එකක් දාන්න ඕනි හෝම්වර්ක් ගෲප් එකට ලබන සතියට කලින්. ඒ වීඩියෝ ක්ලිප් එක මෙන්න මෙහෙම තමයි සිද්ධ වෙන්නේ. අර වාක්‍ය යනු වචන කීපයක එකතුව කියන තැන ඉඳලා නෙගටිව් ක්වෙස්චන් වලදී වර්බ් එකට not එකතු වෙලා වාක්‍යයේ මුලට ගෙනත් අවසානයේ ක්වෙස්චන් මාක් එකක් එනවා කියන තැනට එනකම් තමන්ගේ භාෂාවෙන් තමන්ගේ වචන වලින් පැහැදිලි කරන්නට ඕනේ මතකයි. ඒ පැහැදිලි කරන එක පැහැදිලි වීඩියෝ ක්ලිප් එකක් ගන්නට ඕනේ. දරුවෙක් කෝ වැඩි හිටියේ උදේ නම් වීඩියෝ එක කරන්නේ good morning sir කියලා පටන් ගන්න. හවස නම් වීඩියෝ එක කරන්නේ good evening sir, my name is අහිංසා සඳමාලි කියලා පටන් අරගෙන නම කියලා පටන් අරගෙන මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට ඔක අමතක කරන රෙකෝඩින් එකේ මෙන්න මේ කොටස රෙකෝඩින් එක දානවානේ අරගෙන බලලා ප්‍රැක්ටිස් කරන්න. එහෙනම් ඔන්න කියනවා අපි good evening sir, my name is අහිංසා සඳමාලි. වාක්‍යයක් කියන්නේ කලින් පටන් ගන්න. වාක්‍යයක් කියන්නේ වචන කීපයක එකතුවක්.
එහෙම හදාගන්න වාක්‍යයක ප්‍රධාන කාල තුනක් තියෙනවා, past present future. ඒ විදිහට හදාගන්න ඕනම වාක්‍යයක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා, subject verb object. ඒ විදිහට හදාගන්න ඕනම ආකාරයක වාක්‍යයක ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. ඒව තමයි positive form සාමාන්‍ය ස්වරූපේ, negative form නැතෙනාර්ථේ, question form ප්‍රශ්න ස්වරූපේ, negative question form නැතෙනාර්ථේ ප්‍රශ්න ස්වරූපේ. positive form වලදී වාක්‍ය verb එක තියෙන තැනම තියෙනවා, negative form වලදී verb එක not එක තියෙනවා, question form වලදී verb එක මුලට ඇවිල්ලා අවසානයේ question mark එකක් එනවා, negative question වලදී වාක්‍ය verb එකට not ගනලා වාක්‍ය මුලට දාලා අවසානයේ question mark එකක් දානවා. thank you sir. ওই විදිහට video clip එකක් homework group එකට එන්න ඕනේ, ලබන සතිය පන්තියට සම්බන්ධ වෙන්න කැමති නම් විතරක්. හරිද? ওই video clip එක නැතුව ලබන සතිය පන්තියට ගන්නෙ නෑ. මොකද ලබන සතියේ මම වාක්‍ය නිර්මාණය කරන්න කියලා දෙන්න නම් ඔයාලට ওই විදිහ පාඩම් තියෙන්න ඕනේ. මතක තියෙන්න පාඩම් නෙමෙයි මතක තියෙන්න. මේ අපි ඉගෙන ගත්තේ මේ පුංචි වෙලාව ඇතුළතදී ওই ලොකු ලොකු වාක්‍ය නිර්මාණය කරන්න අවශ්‍ය ෆවුන්ඩේෂන් එක. අවශ්‍ය මූලික පියවරවල් ටික. ඉතින් හරි විදිහට වැඩේට බැස්සොත් වැඩි කල් යන්නේ නෑ. ඔයාලට අද ඉඳන් ඉන්න ඔයාලට හිතාගන්න බෑ ලබන සතියේ අපි වාක්‍ය නිර්මාණය කරනවා. වාක්‍ය නිර්මාණය කරනවා. හරි. මේ වාක්‍ය නිර්මාණය කරන්න අපිට අවශ්‍ය වෙන්නේ මොනවද? Words. ඇයි? වචන කීපයක එකතු වන්නේ වාක්‍යයක් කියලා කියන්නේ. අන්න ඒ නිසා අපි වචන එකතු කරන්න ඕනේ. වචන එකතු කරන්න තමයි අර පොත් එක ගේන්න කිව්වේ. දැන් මම මේ පොත් දෙකට ලබන සතිය වැඩ කරන විදියයි ඒකට වචන කුහින්දයි කියලා කියලා දෙනවා. Did you bring a highlighter? Highlight එකක් ගෙනල්ලා තියෙන. Highlight එකක් ගේන්නකෝ ගෙනාව. ආ ගෙනල්ලා තියෙන. හරි okay. දැන් පොත් නැති අය ගෙදර ගිහිල්ලා මේ නෝට් එක දාගෙන ඒ වැඩේ කරගන්න. පොත් තියන අය මෙන්න අමාරු වචන මේ පොත්වල හම්බෙන ඒවා අපි highlight කරමු. මෙන්න පළවෙනි දවසේ අද තමයි කියලා නායි කියලා දෙන්නේ. highlight කරමු. ඒ විදිහට අද මම දෙන වචන 10ක් දෙනවා මෙතනින් ලේසි හෝ අමාරු හැමෝම මේක highlight කරලා මම කියන විදිහට කරන්නට ඕනේ. හරි. sentence කියනක highlight කරන්න මෙතන තියෙන. ඒක highlight කරලා දැන් පුරුද්දක් ගන්න නිසා ඔයාලා පෙන්සිල් එකෙන් මෙතන සෙන්ටෙන්ස් කියලා ලියන්න ඕනේ. ශබ්ද කරන විදිය ඉලක්ක ගහලා වාක්‍ය කියලා ලියන්න. කොහොමද අපි අමාරු වචන එකතු කරන්නේ? පුළුවන් වුණත් බැරි වුණත් දන්නවා වුණත් නොදන්නවා වුණත් හැමෝම කරන්නට ඕනේ. මෙතනින් ඉදිරියට කරන්න මම මේ පෙරහුරුවක් දෙන්නේ. හරි? ගෙදර ගිහලා නෝට් එක දාගත්තට පස්සේ මේ විදිහට කරන්න ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න ඕනේ. හරි? දෙවෙනියට අපිට හම්බෙන අමාරු වචන තමයි past highlight කරන්න. අතීත කියලා ලියලා තියෙන දාය ලියන්න ඕනේ නේ මෙතන. past කියලා ලියන්න. past ශබ්දේ මේක present මේකත් highlight කරන්න. මේක present කියලා ලියන්න. pencil එකෙන් ඈ තමන්ගේ පොතේ එහෙම ලිව්වට ගැටලුවක් නෑ. present මේකත් highlight කරන්න. future කියලා ලියන්න. p u c h. ඇයි මෙහෙම ශබ්දයයි තේරුමයි දෙකම ලියන්නේ කියලා ඔයාලට මම පැහැදිලි කරන්න තව ටිකකින් ඈ. දැන්ට වචන හතරයි. single එක තියෙන ඉඳලා ලිව්වා ඇති. next positive form highlight කරලා negative form question form negative question form කින් highlight කරගන්න. ඒ ටික වැදගත් වෙයි අපිට. සිංහල තේරුම තියෙන ඉඳන් අපි ලියන්නේ නැහැ. ඒකේ positive form negative form කියලා ලියන්න ඕනෙත් නැහැ. ඒකත් අපි දන්න හිත නැහැ. highlight කරගන්න. doctor කියන එක highlight කරගන්න. දන්න උනාට කමක් නැහැ. ඉතින් ඉඩ නැත්නම් අපි මොකද දන්නද කරන්නේ? pencil එකකින් ඔහොම ඉඩ තියෙන තැනකට අරගෙන යනවා. දැන් ලියනවා doctor කියලා. මෙහෙම ඉඩක් ගාලා වෛද්‍යවරයා කියලා ලියන. හරිද? එච්චරයි. 1 2 3 4 5 6 7 8 9. තව එකක් ඕනනේ. ඒ නිසා අපි ඊට පහලින් තියෙන එකක් ගන්නවා. මෙන්න මෙතන මේ fair කියලා එකක්. ගණන් ගත්තේ නැති එක. fair F A I R කියලා එකක්. ඒක ලියා ගන්න මෙතන highlight කරලා fair. පොළ කියලා. හරි. ඇයි අද මම මෙහෙම ලියලා පෙන්නුවේ? මේ විදියට තමයි ඔයාලා දිගින් දිගටම අමාරු වචන එකතු කරගන්න. highlight කරන්නේ ශබ්දයේ දෙකම ලියන්න. හරිද? මුල් ටිකේ මම දෙනවා මේ විදියට. අවමේ වචන 10ක් ඕන. ඊට වැඩි වෙන්න පුළුවන් අවමේ කියන්නේ ඉගෙන ගන්න වගේ විතරයි. හරි? මෙහෙම ලියාගත්තට පස්සේ ගෙදර ගිහිල්ලා ඔයාලා මොනවද දන්නද කරන්න ඕන? ගෙදර ගිහලා ඔයාලා ගන්න ඕනේ difficult word collection book එක. අමාරු වචන එකතු කරන පොත. පටලව නම් ගන්න එපා. ලබන සතියේ පන්තිය නතර වෙයි ඈ. දැන් කලින් හැම batch එකකම grammar class එකේ දෙවෙනි දවසේ පන්තිය නතර කළා පටන් අරගෙන. ඔයාලට උපදෙස් දෙන්නේ කාලේ අපරාධනේ.
ලබන සතියේ පන්තිය නතර නොකර කරගන්න නම් මේ වැඩ කරගෙන ඉන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ. දැන් කලින් බැචස් වල මොකද වුනේ? ඔය difficult words collection book එක කියන්නේ මොකද්ද දන්නේ නැහැ. ඒක ලියාගෙන ඇවිල්ලා නැහැ. මං කීප විදිහට ready වෙලා ඇවිල්ලා නැහැ. මං කීප විදිහට video එකේ වල නැහැ. පන්තිය පටන් ගත්තට පස්සේ සම්බන්ධ වෙලා ඉන්න අයගෙන් භාගයක්වත් වැඩ කරලා තියෙනවා. ඒ හැම batch එකකම දෙවෙනි දවසේ නතර කරනවා. ආයෙ ඊළඟ දවසේ තමයි මේ වැඩ කළාට පස්සේ පටන් ගන්න. ඉතින් අපරාදේ පැය දෙකක් සතියක් බලන් ඉඳලා පන්තිය එකට ඇවිල්ලා ඒක නතර වුණොත් ඒ නිසා එහෙම නොවෙන්න සම්බන්ධ වෙන අය වැඩ කරන්න වැඩ නොකරන අය සම්බන්ධ වෙන්න එපා. එතකොට අර සම්බන්ධ වෙන අයට පහසුයි. පන්ති පවත්වනවානේ සම්බන්ධ වෙන අයගේ වැඩි පිරිසක් වැඩ කළොත් වැඩ නොකළොත් පන්ති නතර කරන්න. වැඩ නොකරන අය ආවෙ නැත්නම් ගැටලුවක් නෑ. හරි. දැන් ඔන්න කලෙක්ෂන් බුක් එක එකතු කරන පොත අමාරු වචන එකතු කරන පොත. ඒකේ අපි මෙහෙම තීරු තුනක් ගහලා තිනවනේ. බලන්න. ගහලා නැත්නම් ඒව හදා ගන්න පළවෙනි රෙකෝඩින් එක බලන්න පොත් පිළිබඳව හඳුන්වා දෙන රෙකෝඩින් එක බලන්න. අද එහෙම මෙහෙන් අහුලගෙන ආපු අය ඉන්නවනේ. ඒකේ පළවෙනි රෙදි තියෙන වර්ඩ් කියලානේ. මේ හයිලයිට් කරපු ටික පහලින් පහලට වර්ඩ් තීරුවේ ලියන්න ඕනේ ගෙදර ගිහිල්ලා. ඔක්කොට අහගන්න. මම පොත් බලන ලබන සතිය. පහලින් පහලට ලියන්න. Next. ඊට පස්සේ තියෙන්නේ මීනින් එකනේ. නෑ සවුන්ඩ් එකනේ. ශබ්දයනේ. ශබ්දේ තමයි අපි මේ ෆියුචර් ප්‍රසන්ට් කී එකේ පන්තියෙදිම ලියාගත්තේ. ඒ ශබ්ද ටිකත් ලියන්න ඕනේ මේ වගේ ස්තැන් තියෙන්න බෑ. ඇයි පන්තියෙදිම ලියන්නේ මගෙන් අහගෙන හරි ලියා ගන්න ඕනේ ගෙදර ගිහිල්ලා ඔයාලා හොයන්නේ නැති නිසා. ගෙදර ගිහිල්ලා හොය හොය ඉන්න ඕනේ නැහැ මේ ලියාගත්තාම ගිහිල්ලා පොතට දාන්න විතරයි තියෙන්නේ. ඈ ඒකයි මේ පන්තියෙම කියන්නේ. ඊළඟට තියෙන මීනින් එකනේ. හරි මීනින් එකත් ලිව්වනේ මෙහෙම දැන්. ඒකයි ඔය අමාරු වැඩේ හම්බුනේ තරම මෙහෙම විදිහටම ලියාගන්න. ගෙදර ගිහිල්ලා ආයේ වෙන ඔය හොය හොය ඉන්නවද ලියන්න විතරයි තියෙන්නේ. මීනින් එකත් මෙහෙම පාලින් පාට ලියන්න. ලබන සතියේනකොට එකතු කරන පොතේ නම්බර්ස් දාගෙන 10 ඒක 11 12 13 ඔහොම දිගටම යනවා ඈ. ඔය පොත පිරණකම්ම ඔය විදිහට තමයි ඔයගේ වචන එකතු කරන්නේ. දවස ගානේ අපි ඉගෙන ගන්න. එකතු කරන විදිය පැහැදිලි නේ. ඔය විදිහට එකතු කරලා ඔයගේ ෆොටෝ එකක් හෝම් ගෲප් එකට දාන්න ඕනේ ලබන සතියේට කලින් හැම කෙනෙක්ම මම බලමු. ඇක්ටිවිටි බුක් එකේ ඔන්න මේ ඇක්ටිවිටි බුක් එකේ නෙමෙයි කලෙක්ෂන් බුක් එකේ. හරි. ඒක නෙමෙයිනි වැඩේ. දැන් ඔය ඇක්ටිවිටි බුක් එකක් තියෙනවානේ. තවත් පොතක් හදාගන්න. තියෙනවද ඇක්ටිවිටි බුක් එක? ඩිෆිකල්ට් වර්ඩ්ස් ඇක්ටිවිටි බුක් එක. ආ ඒක ගන්නකෝ. ඒක මෙහෙමනේ පොත. ඇතුලේ කොලේ මුකුත් ඉරිමිරි ගහලා නැහැ. උඹ තියෙනවා කොලේ කියලා හිතන්නකෝ මේ. This is the page. මෙතනින් date එක ලියනවා ලබන සතියේ date එක මෙතනින් මේ කෙලවරේ මේ විදිහටම තියෙන්න ඕනේ date එක ලියන. මැද්දෙන් dictation කියලා ලියනවා. ඕන පෙන්සිල් එකෙන් කටුවට ලියා ගන්න මේ ඉන්න ඕනේ වට. මේ විදිහටම තියෙ පිළිවෙල කියන දේ මගින් පුරුදු වෙන්න. මෙහෙම නැත්නම් මං මේ පිටු ඉරන්න කියලා කියනවා ඒගොල්ලෝ. ඉරනවා ඉරන්න ඕනේ. dictation කියලා ලියලා රූලක් error රූලක්. තව පාරක් කියනවා රූලක් error රූලක්. ඕම් බලන්න දෙමාපිය දරු ලබන සති එක ගොඩේ ලියන් එනවා කට්ටිය දෙපාරක් කිව්වා රූලක් කර රූලක් කියලා තුන්වෙනි පාරක් කියනවා රූලක් කර රූලක් නම්බර්ස් 10ක් දාන්න 3 4 10ට එනකන් ඉලක්කම් 10ක් දාන්න රූලක් කර රූලක් එහෙම දැම්මහම පොත පිරෙන්න මොකද පොඩි පොතේ තියෙන රූල්ස් there are 22 rules 22ක් විතර එතකොට ලස්සනට පොත පිරෙන්න ඔන්න නම් 10 ලියන්න පුළුවන් වචන නම්බර්ස් දාලා මේ සවුන්ඩ් එක නෙමෙයි මේ සිංහල තේරුම මීනින් කියන කොටස අර එකතු කරපු පොතේ තියෙන පුතේ මීනින් එක තේරුම ඒ ටික සිංහලෙන් ලියන් එන්න ඕනේ සිංහල 10 විතර පොඩි ඉරි කෑල්ලක් ඉස්සරහින් ගහන් ඉන්න ක්ලාස් එකේදී තමයි ඩික්ටේෂන් ටික ලියන්නේ පන්තිය පටන් ගත්ත ගමන් දැන් මම කියන්නේ ඔයාලා කරන් ඉන්නද ඔයාලා ඩික්ටේෂන් උත් ගැදරින් කරන් ඉන්න ඔක්කොම සමහර වැරදි ඩික්ටේෂන් කරන්නේ පන්ති අනව බෝධින් වැඩ කරන අය ගොඩාක් ලබන සතිය මට හම්බෙන්න ඈ ඒකත් පන්ති නතර කරන්න හේතුවක් වී මට අවශ්‍ය විදියට තිබ්බේ නැත්තම් පොත් බලලා හරියට කරන් එන්න කියලා ඊළඟ දවස් තමයි ආයෙ පන්ති තියෙන්නේ හරිනේ ආයි කියනවා ඩික්ටේෂන් ඇක්ටිවිටි බුක් එකේ ඩේට් එක දාලා ඩික්ටේෂන් කියලා මැදින් ලියලා රූලක් කර රූලක් නම්බර්ස් 10ක් දාලා අද එකතු කරගත්තු වචනවල තේරුම මීනින් එක පහලින් පහලට ලියන් ඉන්න සිංහලෙන් විතර පොඩි ඉරි කෑල්ලක් ඉස්සරහින් ගහන් ඉන්න පන්තියේදී තමයි මම දෙන වෙලාව ඇතුළතදී විනාඩි 3ක් දෙනවා විනාඩි 3 ඇතුළතදී මතකෙන් මේ වචන 10 ලියන්න මතකින් මේ වචන 10 ලියන්න නම් ගෙදරින් පාඩම් කරන්න. අකුරු. ලබන සතියේ පන්තිය පටන් ගන්න. Okay children, are you ready for the dictation? ඔයාලා dictation වලට ලෑස්තිද කියලා අහලා තමයි
පන්තිය පටන් ගන්න මේ ඩික්ටේෂන් එක කරලා තමයි පන්තිය පටන් ගන්න ඈ තා ලබන සතියේනකොට ওই වැඩේත් කරන්න ඕනේ මේ පොත් දෙකේම මේ පළවෙනි පිටු දෙක ෆොටෝස් දාන්න ඕනේ පන්තියට එන්න කලින් ගෲප් එකට ඔයාලා කරපු ගමන් සතිය ඇතුළත හෝම්වර්ක් ගෲප් එකට ඒ වගේම ඔයාලගෙන් වීඩියෝ ක්ලිප් එකක් එන්නත් ඕනේ මේ කොටස් ටික පිළිබඳව හඳුන්වලා දෙමාපියෝ කියන්න දැන් ගැටලු තියෙනවද ප්‍රශ්න තියෙනවද කියලා දැන්ම ප්‍රශ්න නිරාකරණය කරගෙන යන්න දැන් වීඩියෝ ක්ලිප් ෆොටෝ සේව දාන හෝම්වර්ක් ගෲප් එකටද හෝම් ගෲප් එකට තමයි වීඩියෝ ක්ලිප් එක WhatsApp වලින් ඉවන්නේ ගැටලු නෑ සර් සර් හෝම්වර්ක් වචන ටික චුට්ටක් කියන්න පුළුවන් ගැටලු නෑ සර් ඩිස්ක්‍රිප්ෂන් වචන ටික ගෲප් එකට දානවා වචන ගරුප දානවද ඩික්ටේෂන් වචන ගරුප් එකට දාන්නේ නෑ දැන් ආය අහගන්න මීනින් එක විතරයි ලියන්න ඕනේ පැහැදිලි කරන අවසාන එතකොට ඔයාලට පුදුවනි මම මේක රෙකෝඩින් එක දානවා ඔයාලට මිස් වුණේ අවසාන හරියන නැවත වතාවක් රෙකෝඩින් එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ නිසා එහෙම කරන්න පුළුවන් දැන් මේක මෙහෙම ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තට පැහැදිලි නෑනේ. ඔයාලගේ හෝම්වර්ක් ගෲප් එක තියෙනවා නේද? හෝම්වර්ක් ගෲප් එකෙන් දෙමාපියන්ගෙන් පළවෙනි පේජ් එකයි දෙවෙනි පේජ් එකයි විතරක් ඉල්ල ගන්න අදට. ලබන සතියේ කරන්නේ දෙවෙනි පේජ් එක විතරයි. හතරවෙනි පේජ් එක විතරයි. සෝරි. තුන්වෙනි පේජ් එකයි හතරවෙනි පේජ් එකයි. ඔයාලා සිලබස් වෙනස් කරලා හින්දා මොනවා හරි ඇති. මේ වෙනස්කමක් ඇති. මෙන්න මේ පිටු දෙක විතරක් කවුරු හරි ගෲප් එකට දාන්න. මෙන්න මේ පේජ් එකයි ද සෙන්ටෙන්ස් කියන පේජ් එකයි මේ පේජ් එකයි විතරයි ඕනේ. ඊළඟ දවසේ පන්තියට ඇවිල්ලා ගියාට පස්සේ ඒ සතිය ඇතුළත ආයෙ දෙමාපියෙක්ගේ හෝම්වර්ක් ගෲප් එකෙන් ඊළඟ පිටු දෙකක් විතර ඉල්ල ගන්න. එහෙම තමයි මේ වැඩ පිළිවෙල යන්නේ. දැන් මෙතන ක්ලාස් එකේදී මම මෙහෙම ඕපන් කරලා වල ස්ක්‍රීන්ෂොට් ගත්තට පැහැදිලි නෑ. මේක අර මේ පේජ් එක කුඩා වෙන නිසා හෝම්වර්ක් ගෲප් එක හදලා තියෙන එකට ඈ නෝට් එක ලබන සතියේනකොට දාගෙන ඉන්න. මේ නෝට් එක. හරිනේ ඒකත් පැහැදිලි. ඒ වගේම අද පන්තිය පිළිබඳව අදහසක් හැම කෙනෙක්ම ඔයාලගේ ස්ටඩි ගෲප් එක විතරයි දැන් ඇඩ්මින් ඔන්ලි අයින් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මම ලින්ක් එක දාපු ගෲප් එක. ඒකට දාන්න. පන්ති ඉවර වෙලා පැය භාගයක් යනකම් ඒක ඒ විදිහට තියලා ආයෙ මම හෝම්වර්ක් ගෲප් එක ඇඩ්මින් ඔන්ලි අයින් කරලා ස්ටඩි ගෲප් එක ඇඩ්මින් ඔන්ලි දානවා. සුපුරුදු පරිදි හෝම්වර්ක් ගෲප් එකේ වැඩ කරගෙන යන්න. පන්ති පිළිබඳව අදහසක් දාන්න. පන්තියෙන් යනකොට ස්ටඩි ගෲප් එකට වලට ලින්ක් එක දාපු ගෲප් එකට. ඒ කියන්නේ දැන් වැඩි පිරිසක් ඉන්නේ අද පන්තිට එන්න බැරි වුණායි. එතකොට එයාලට අදහසක් ගන්න පුළුවනි පන්තිය පිළිබඳව. ඔයාලගේ වැඩ කටයුතු කරගෙන යන්න. ස්ටඩි ගෲප් එක තියෙන්නේ මට මැසේජ් දාන්න විතරයි. පන්තිය දවසට විතරයි මම ඒක ඇඩ්මින් ඔල් ජොයින් කරන. ඔයාලට මැසේජ් දාන්න පුළුවන් විදිහට හදන්නේ. සතිය පුරාවටම ඔයාලගේ හෝම්වර්ක් එවන්නේ සහ ඔයාලගේ ගැටලු දෙමාපියෙක් සාකච්ඡා කරලා විසඳ ගන්න හෝම්වර්ක් ගෲප් එකේ. ඒ ගැටලු නිරාකරණය කරගෙන පිළිවෙලට අවබෝධයෙන් පන්තියට සම්බන්ධ වෙන්න. එහෙනම් මම අදට පන්ති නතර කරනවා. ඔයාලට තියෙන ගැටලු ඔක්කොම निराකරණය වෙනවා. මම හරි පැහැදිලිව අද වැඩසටහන කළා. ඒක රෙකෝඩින් එක බලන්න. අපේ පැහැදිලිතාවයන් තියෙනවා ඈ. එහෙනම් it is enough for today. I'm going to stop this class. Hope to meet you at next week again. ඒ එනකොට අර මම කියපු විදිහට වැඩ කටයුතු ටික කරගෙන එන්න ඕනේ ඈ. Sweet. Okay එහෙනම් Hope to meet you at next week. Goodbye. Bye. Good night. Bye. 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 Bye.